ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත්ලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්ය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ වරං භික්ඛවේ තින්හාය සත්‍තියා ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය කායින්ද්‍රියං සම්පලි මට්ටං නත්වේව කාය විඤ්ඤේසු පොට්ටබ්බේසු අනුභ්‍යංජනසෝ නිමිත්තක් ගාවෝති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ਸਰුවචන වාසේ විසින් දේශිත වටිනා සූත්‍රයක් වන ආදිත්ත පරියාය සූත්‍රය මේක සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒ අනුවයි මේ වැඩමුළුවේ අපේ 72 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවට ධර්මාතුකා සැපයාගත්තේ ඒ අනුව අපි අදත් ඉදිරිපත් කරගත්තා මෙතෙක් පවත්වාගෙන ආපු ධර්ම දේශනාවලියට තවත් අංකයක් එකතු කරමින් විශේෂයෙන්ම කාය ඉන්ද්‍රිය සම්බන්ධව කොහොමද සර්වචනාංශේ නැත්නම් කාය විඥානීය සම්බන්ධව කොහොමද සර්වචනාංශේ ආස්වාද ආදී නව දෙක අනුකම්පාවෙන් විස්තර කරන්න කියලා. ඒ සඳහා සර්වචනාංශේ පුරුදු දේශනා විලාසයෙන් සඳහන් කරනවා වරං භික්ඛවේ තින්නාය සත්‍යා ආදිත්තාය සම්පජ්ජලිතාය මානිනි ඒ හුඳටම කැපෙන ආයුධයක් ගිනිගෙන දැවෙන රත්ත තත්ත්ව දැවෙන ආයුධයකින් කිසි කෙනෙකුගේ කය කපනවා නැත්නම් කය ස්පර්ශ කරනවා ඒක උතුම් කියලා තියෙනවා. නමුත් මොනම හේතුවක් නිසාවත් කයට ඇති වුණා වූ යම් ස්පර්ශයක් අනුව යමි කිව්‍යංජන ගනිමින් නිමිටි ගහමින් ගනිමින් ජීවත් වෙන එක ඊට වඩා තාම භයානකයි කියලා. නැත්නම් ඊට වඩා දුක්ඛයි. ඊට වඩා කර්ම රස කරනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් කායත ලැබෙන කායික පහසක් පදනම් කරගත්ත කාය විඥානයේ විශේෂයි ව්‍යංජන අනුව්‍යංජන බලමින් අංග ප්‍රත්‍යංග බලමින් නිමිති ගනිමින් ජීවත් වෙන වාස්තාවට වැඩි හොඳයි ඒ ඇත්තගේ කය හොඳට කැපෙන කැත්තකින් රත් වෙච්ච දිලිසිච්ච රත් තත්ත වෙච්ච කැත්තකින් කපන එක හොඳයි කියලා චරවචනාංශයේ බොහොම උද්වේගකර වචන වගේක් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා කියනවා නිමිත්තස්සාද ගතිතං වා භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨේය තිට්ඨමානෝ. යම් කිසි කෙනෙක්ගේ කයට ලැබිච්ච පරණ හෝ ලබන්න තියෙන අරමුණක් සම්බන්ධව කාය ආස්වාදයක් සම්බන්ධව නිමිත්ත ඒක පිළිබඳ හිතේ ගත්ත සංඥාව පිළිබඳව බැඳීමක් නිමිත්තස්සාද ගතිතං නිමිත්ත පිළිබඳ ආස්වාදයෙන් බැඳීමක් තියෙනවා නම් එහෙම නැත්නම් අනුභ්‍යංජනසාද ගච්ඡං තමන්ට රසයල වූ යම් කායික පහසක් පිළිබඳව විස්තර විභාග කල්පනා කරමින් බැඳිච්ච හිතකින් හෝ තියෙනවා නම් තස්මින් චේ සමයේ කාලංකරය එවැනි කාය ස්පර්ශයක් නිමිත්තක් සලකා බැලීමක් විස්තර ණය ක්‍රමයේ සලකා බැලීමක් කරන වෙලාවේදී කාලංකරය යා මරණයටපත් වුනොත් ඨානමේනං විජ්ජති යන් ද්වින්නං ගතිනං අඤ්‍යතරං ගතින් ගච්ඡෙය්‍ය. මට පේනවා ඒ කෙනාට පත්වෙන් තත්ත්ව ගතිය කියලා මෙතන කියන්නේ ගමන් කරන මාර්ග දෙකක් තියෙනවා මට පේන ප්‍රසිද්ධ එකක් නිරය අනිත් එක තිරිසං ආත්මේ. නිසා මරණ චිත්තක්ෂණේදී තමන් විඳින ලද කායික පහසක් තමන් හිතින් අල්ලා ගන්න ලද කායික පහසක් මත බැඳිච්ච
ඒක මත පිහිටපු විඥානයකින් නම් මරණයට යන්න වෙන්නේ මරණ වේලාවේදී තමන් අත්දකින්නේ ඒකේ නා අපායට හෝ තිරිසංයුණයට යනවා ඉමං කෝම්බික්කවේ ආදීනවන් දිස්වා එවං වදාමි මෙන්න මේ විදිහේ මරණ චිත්තක්ෂණය බේරා ගැනීම නොකලොත් ඒ සඳහා ශික්ෂාගාරක නොවුනොත් පණ භවනා නොකලොත් ඒකේ නා පත්තනේ මේ භයානක தત્ත්වයේ පිළිබඳ ආදීනව මම දැකලයි මම මෙහෙම ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක නිසා සර්වචන් වහන්සේ මැරෙන්න ඉන්න කට්ටියට තාම මැරිච්ච නැති කට්ටියට විස්තර කරලා දෙනවා. අපි ඉදිරියදා ජීවිතයේ ලබන්න තියෙන හෝ ලැබුවා වූ හෝ මොනම හරි කය පිළිබඳ පහසක් පිළිබඳව හීනමාවමින් කතා හිතමින් කල්පනා කරමින් ගත කරන චිත්තක්ෂණ කොච්චරක් අපේ දවසේ කොච්චරක් අපේ අඩුගානේ භාවනා පැයක කොච්චරක් අපේ සක්මන් පැයක කොච්චරක් අපේ භාවනා මධ්‍යස්ථානයේ ගත කරන එදිනදා වැඩ කරනකොට තියෙනවද කියලා බැලුවොත් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් අපේ හිත වැඩියෙන්ම දවස පුරා ගත කරන්නේ අනේ මට ලස්සන රූප ලැබේවා කියලා හිත චක්කු විඥානයේ බැඳී ගත කරන අවස්ථාවල්ද අනේ නැත්නම් මට හොඳ හොඳ මිහිරි ශබ්ද හඬ ලැබේවා කියලා සෝත විඥානයේ විඥානයේ කනට බැඳිච්ච අවස්ථාවල් වැඩිපුර ගත කරන ජීවිතද එහෙම නැත්නම් මිහිරි සුවඳවල් පිළිබඳව එහෙම නැත්නම් ලැබිච්ච අමිහිරි සුවඳක් පිළිබඳව හිත ඝාන විඥාන වශයෙන් ගත කරන අවස්ථාවල්ද නැත්නම් කාණ්ඩ බොණ්ඩ තියෙන රසමසවුලු එහෙම නැත්නම් අපුල ජනක දේවල් කැම නිසා ඇතිවෙච්ච නපුරු හිතවිලි මත ජීවහා විඥානයේ හා නැත්නම් ජීව ප්‍රසාදේ හා බැඳිච්ච විඥානයකින්ද නැත්නම් මේ කයට ලැබෙන තියෙන සුඛෝපභෝගී ඒ පහස පිළිබඳව හිතමින්ද කියලා කල්පනා කරොත් අපිට ඒ හරස්කඩෙන් හිතා ගන්න පුළුවන් මරණ චිත්තක්ෂණේ වැඩියෙන් අපේ හිත බැඳෙන්නේ බැඳෙන්න ඉඩ තියෙන්නේ ඇහෙද කනේද නාසයේද දිවේද කයේද කියලා. ඉතින් මේකෙදි ඊයේ දේශනාවේදී මුලින් මම මතක් කරන්න යෙදුනේ මේ ඇහ කන දිව නාසය කය කියන පහ එකතු කරගහම මේ ඉඳුරම් පහ එකතු වෙච්චහම මනසත් මේ පහ රූප ධර්මනේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද වශයෙන් මේක පොත්වල සඳහන් කරලා තියෙනවා. ඇහ කිවට මුළු හැම නෙවෙයි ඇහි රූප වලට සංවේදී අපි ජෛව විද්‍යාත්මක කියනවා දෘෂ්ටි ප්‍රතාණය කියලා කියනවා. කන කිව්වට ගුරුවරු ටොක්ක කරලා අදින කන නෙවෙයි මේ කතා කරන්නේ. ඒකේ යට තියෙන කම්බෙරේ. ඒක තමයි සෝත සද්දේට ප්‍රසාදේලවනදී ප්‍රසාද රූපය. නාසය ගැන කියනකොට ਸਰවචන්සේ සඳහන් කළ තිනවා ඇටතැකිල්ලක නාස්කෝරේ එලුකුරේක වගේ සටහන් තියෙනවා ජීවත් වෙන කෙනාගේ අන්නේ එලුකුරේ වගේ ඇතුලේ තියෙනවා ගන්ධ සුවඳට සම්බන්ධ ප්‍රසාද රූප අන්නේ ප්‍රසාද රූප නැත්තම් දිවේ තියෙනවා රසනහර කියලා ප්‍රසාද රූප කයේ තියෙනවා පහස ලබන ප්‍රසාද රූප. ඉතින් මේ පහම රූප ධර්ම. නමුත් මේ පහ ඒ රූප ධර්ම වශයෙන් තිබුණට මැරිච්ච ශරීරකව තිබුණට ඒවට විඳින්න බෑ. ඒකට ජීව ඌෂ්මය විඥාණය තියෙනවා. ඇඟේ උෂ්ණත්වයේ පණ එහෙම නැත්නම් විඥාණය තියෙනවා. ඒකට තමයි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට මේ පහ කිපිලා එන්නේ. විකසිත වෙලා එන්නේ. උද්දීපනේ වෙලා එන්නේ. ඒ උද්දීපනේ වීමේදී ඒ එක එක්කෙනෙක් තම තමන්ගේ ආයතනයට වැඩිපුර අරමුණු ලබාගෙන ඒ ආයතනය ආයතන කියන්නේ ඉතිරි පැතිරි වැඩෙනවා කියන අදහස මෙතන තියෙන්නේ. ඒ ඉතිරි පැතිරි වැඩිවීමට එයා ස්වාධීන සටනක් කරනවා අනික් පස් දෙනත් එක්ක අනික් හතර දෙනත් එක්ක. ඉතින් මේ සටන කරනකොට එයා බලන්නේ ඇහැ උත්සාහ කරන්නේ කන්නට නාසයට දිවට කයට වැඩිය ඉතාම කුප්පනසුළු ඇවිස්සෙනසුළු රසාස්වාද දෙකින්
ඇහැ පිනවනකොට විඥානයේ අවධානය දෙන්න ගන්න පුළුවන්. එයා ඒ තැන ඒ ආයතනේ දැඟලිල්ල කරන අතර කන බලනවා. ඊටත් වඩා කුප්පන සුළු, ඊටත් වඩා ආස්වාද ජනක, ඊටත් වඩා රසයගෙන දෙන අරමුණකින් විඥානේ Taman දිහාට ඇදලා ගන්න. ඒකම විඥානයයි කියන්නේ. ඊට පස්සේ නාසය බලනවා. ඉඳලා හිටලා හරි කමක් නැහැ. ගඳ සුවඳක් පෙන්නලා ගඳ සුවඳක් දඩමීමක් කරගෙන විඥානේ අවධානය Taman දිහාට ගන්න. ඒකට දීව උත්සාහ කරනවා විවිධ රස જાති ගෙනල්ලා හදලා ඒ රසමසළු දිවේ තියෙනකොට ඒ එන පිනායන ගතියෙන් ඇහැට කනට නාසයට යන්න දෙන්නේ නැතුව විඥානේ Taman දිහාට ගන්න. ඒතර කයත් උත්සාහ කරනවා ඔය හතර දෙනා නටලන්ටලා ඉවරුණාට පස්සේ ඉඳගෙන ඉන්නකොට පුටුවක නැත්නම් සුවේ ඉලවෙන යානාවක යන්ත යහනාවක ඒකේ ආස්වාදය ලැබලා හිත පිනවන්න විඥානේ පිනවන්න. ඉතින් මේ පස් දෙනා එකිනෙකා වුරුට්ටු අල්ලමින් මේ කරන සටන එකතු වුණාට පස්සේ තමයි මමයා මතුවෙන්නේ. මමයා හිතනවා නැත්නම් මමයාගේ තියෙන පටලැවිල්ල තමයි මේ වැඩියෙන් ආස්වාද දෙන එකනා එයා ශක්තිවන්තයා බලවන්තයා මට හිතසුව තියෙන එකනයි කියලා කටයුතු කරාට මේ මමයටවත් මේ පස්තනා පිළිබඳව හික්මීමක් කරන්න බෑ. මේ මමයට මේ පස්තනා පිළිබඳ කිසිම න්‍යාය පත්‍රයකට හික්ම ගන්න පුළුවන් කමක් නැහැ. රූප බලන කෙනා රූප බැලීම සඳහා මුර්ග අමන ආශාවකින් ක්‍රියාත්මක වෙනවා. ඒ බලන රූප සමහර තමන්ට ගැළපෙන්නේ නැති තරම් ඒත් කරන්න දෙයක් නැහැ. ඒ ශික්ෂාවට ගැළපෙන්නේ නැතුනත් ඒ රූප බලන්න ඇහැ ඇදලා යනවා. කන නාසය දිව කය. ඉතින් මේ විදියට යනකොට වැඩි අවධාන ලැබෙන්නේ වැඩියෙන් කුප්පන සුළු, වැඩියෙන් අවුස්සන සුළු, නැත්නම් වැඩියෙන් කෙලෙස් ඇති කරන, වැඩියෙන් අන්තගාමි අරමුණු වල. ඉතින් මේකේ අවධානේ එන්නේ කෙලවරටයි දුවන්නේ වැඩිම අවධානේ දෙන එකේ. ඒක කවදාකවත් සතුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ජීවිතේ කොච්චර අවුරුදු 120ක් හිටියත් මුළු අවුරුදු 120ම රූප බැලුවත් රූප බැලීමේ ආසාව සන්තප්පණය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සද්ද ඇහුවත් සද්ද හීමේ ආසාව සන්තප්පණය වෙන්නේත් නැහැ. ඉතින් මේගොල්ල අතර සටන නිසා අපි ජීවිතය අලුත් කරනවායි කියලා කියන්නේ අර පන්නරේ තියෙතියා අර රූප කියලා ගන්න තියෙන වර්ණ සහ සටහන් කියන දෙක විතරනේ. ඉතින් අපි විවිධ වර්ණ සහ විවිධ සටහන් ලබා ගැනීම සඳහා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් එහෙම නැත්නම් සන්දා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්දෑව වෙනකන් අමුඩේ ලියන්න නැතුව හම්බ කරනවා. මොකද ඊයේ කනට ඇහැට පුළුවන් තරම් රූප වර්ණ සටහන් ඇති කළ දෙන්න. කනට පුළුවන් තරම් ශබ්ද වර්ග, කර්ණ රසායන ශබ්ද. නාසයට කාශ්මීර දේශයෙන්, ගන්ධාර දේශයෙන් ගඳ සුවඳ හොයනවා. දිවට රසමසවුලු දෙන්න හන්දියකට ගියාම පුදුමාකාර කොන්ත්‍රාත් බාරගත්ත හෝටල් කාරයෝ ඉන්නවා. අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා පුදුම විදිහට වෙළඳ දැන්වීම ප්‍රචීද කරලා තිනවා. කටේ කියලා හැලෙන මට්ටමට නිකන් නම් දෙන්නේ නැහැ. හැබැයි කටේ කියලා හැදුනට නිකන් දෙව දෙන්නේ නැහැ. උකට ඒ කටි ගතම නව ගන්න. ඒ වගේම කයට පහස දීම සඳහා නානා ප්‍රකාර දේවල් කරනවා. නමුත් කිසිම කෙනෙක් මේ මනුස්ස සංහතියේ කදාකත් මරනකොට මේවා සන්තර්පණ වෙලා මැරෙලා නැහැ. ඒ නිසා හැමදාම ඌනෝ අතිත්තෝ කාමදාසෝ මැරෙනකොට හැමදාම ඌනව හිගයක් සහිතවයි මැරෙන්නේ. අතිත්තෝ කියලා කියන්නේ අතෘප්ති කරව තාම ඇති කියන්නේ නැතුව. කාමදාසෝ කියලා කියන්නේ අනිම ලබනාත්ම ඉපදිලා මීට වැඩිය හොඳ කුලයක ඉපදිලා මීට වැඩිය ස්පෝසත් වෙලා මීට වැඩිය වර්ණවත් වෙලා මම මේ කාමය වැඩි කරගන්න ඕනේ කියන හැඟීමෙන් තමයි මරණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ කවදාකවත් නිම කරන්න බැරි සටනක තමයි අපේ අත්තල මුත්තල දත්තල පණත්තල කිරි කැමුත්තල වැඩ කරේ. අපිත් ඒ පාඩම තමයි කරන්නේ. අවාසනාවට වගේ අපි දන්නේ නැති නිසා අපේ දරුවන්ටත් ඒකමයි දෙන්නේ. නමුත් කවදාකවත් ඒකාන්ත සත්‍යයක් සන්තර්පණය කරන්න බෑ. ඒ සන්තර්පණය කරන්න බැරි දෙයකට මේ විදිහට අමුඩ ගහගෙන තෝ වරපල කී කිය රණ්ඩු කරනකොට
ඒ කෙනෙක් අතින් වෙන්න පුළුවන් අකුසල් වල චිත්ත පීඩා වල අසහන වල සීමාවක්ම නැහැ. තාම සන්තර්පණ වෙලත් නැහැ, සන්තර්පණ කරපු සංසාරෙත් ඉඳලත් නැහැ. ඒතියෙද්දි අපි මේ කරගෙන යන දත කාගෙන කිහිල්ලෙන් දාඩිය වගුරුවගෙන අමුඩ ගහගෙන හම්බ කර. ඉති මේ නිසා ඇති වෙන කෙලෙස් කන්දරාවදී ආ බලනකොට සර්වචනංශේ මතක් කරනවා මේ කයේ පහසක් සඳහා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්තම් දවසේ නැත්තම් සතියේ නැත්තම් මාසයේ කොච්චර වෙලා ගත කරනවද කියලා බැලුවොත් එවැනි චිත්තක්ෂණයකදී මරණය සිද්ධ වෙන්න පුළුවන් කියන එකේ සම්භාව්‍යතාවය Tamandamai තේරුම් ගන්න වෙන්නේ. මම මැරෙනකොට මට රූප බලමින් මැරෙන්න වෙයිද? රූප වලීමේ ආසාවෙන් මැරෙයිද? සද්දාසීමේ ආසාවෙන් මැරෙයිද? ගන්ධ රස පහස මැරෙයිද කියන එක කාටවත් කියන්න බෑ. හැබැයි කොයි එකට ගියත් එකම ආදී නවයේ තියෙන්නේ. එවැනි ව්‍යංජන අනු ව්‍යංජන දැක ගැනීමේ ආසාවකින් මරණයට ගියොත් සරුවචනහන්සේ චුතුපපාත ඥානය සහ දිබ්බ චක්කු ඥාන දෙකෙන් පෙන්නලා දෙනවා මේ වෙලාවේ උපදින මරණ සත්ව සංඛ්‍යාව දිහා උන්වහන්සේ චුතුපපාත ඥානෙන් බලනකොට මැරෙන කිසියම් කෙනෙක් කවදාකවත් මධ්‍යස්ත හිතකින් හික්මිච්ච හිතකින් ඇති කියපු හිතකින් මැරෙලා නැහැ මැරෙන්නෙත් නැහැ හැම වෙලාවෙම මට අරක ලැබෙනවා නම් මේක ලැබෙනවා නම් කියලා තමයි මැරෙන්නේ ඒ කියන්නේ උප්පත්ති ලැබනකොට ඒ කෙනාට කිසිම පාලනයක් නැහැ. අපේ ආගම අපිට ලොකු මේ සහතික දෙන්න හදනවා. ඔබ මං දිවි ලෝකේ අරන් යන්නම්, අරහේ ගෙනියන්නම්, මේ ගෙනියන්නම් කියලා හරියට ඉතාලි ගෙනියන්න සල්ලි ගන්නවා වගේ. එහෙම කට්ටින ඕන තරම් ඉන්නවා. නමුත් ඒකට බාල්දු වෙලා, ඒකට බැගෑ වෙලා, ඒකට යටපත් වෙලා ගත කරන ජනතාව දිහා බලපු කාල් මාක්ස් තුමා කිව්වේ හැම ආගමක්ම අබින් වගේ කියලා. මිනිස්සු මත් කළා තියා ඉන්නව බට මේ ආත්මේ නම් මට කියන්න බෑ. මට මේ ගානට පඳුරු පහක් උඩන් දීපන්. උඹ ලබන ආත්මේ මම උඹට මේ විදිහට කරලා දෙන්නම් කියලා ආගම ගන්න ඕන කොන්තරත් එක තමයි. වර්තමානයේ සැප කාබාසිනිය කරනවා අනාගත සැපයක් වෙන්නේ. ඉතී ඒ විදිහට කටයුතු කරනකොට චුතුපපාත ඥාණයෙන් බලන සරුවචන් ආංශයට පේනවා අපි දෙන්නෙක් අතර කිසිම වෙනසක් නැහැ. ස්ත්‍රී වුණාද, පුරුෂ වුණාද, පොහසත් වුණාද, දුප්පත් වුණාද, උගතද, මෝඩයද, ඒ අතර කිසිම වෙනසක් නැහැ. අපි ඔය ඉන්නකන් තමයි ඔකෝම අනම්මනන් දාගෙන ඉන්නේ. නමුත් අපි අතෘප්තිකර භාවය අතින් ස්ත්‍රී පුරුෂ කියලා දෙයක් නැහැ. අතෘප්තිකර භාවයේ වශයෙන් ඥාන මේ බාලමාලු වැඩිමාල් කියලා වෙනසක් නැහැ. අතෘප්තිකර භාවය අතින් උගත් නුගත් වෙනසක් නැහැ. අතෘප්තිකර භාවය අතින් පැවිදි උපවිදි වෙනසක් නැහැ. අතෘප්තිකර භාවය අතින් සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි වෙනසක් නැහැ. අතෘප්තිකර භාවයේ manussත්වයේත් එක්කම තියෙන දුක්ඛ සත්‍යයට හා හොඳටම නැකන් කියන එක. ඉතින් එවැනි දෙයක් බුදුචාන් වහන්සේ චුතුපපාත ඥාණයෙන් බලනකොට උන්වහන්සේත් මේ වාගේම සංසාරේ මෙරි මෙරි උපදිච්ච සත්වෙක් නිසා උන්වහන්සේට මානව වගකීමක් හිතෙනවා. අනේ මේ මිනිස්සු ඔක්කොම මැරෙනවා. මැරෙනකොට අනිවාර්යයෙන් මේ උගලට අහු වෙනවා. මැරෙන්න ඉස්සර වෙලා මේ මොකක්ද මේ නටන නාඩගමේ තේරුම කියලා මතු කර දීම සඳහා තමයි මේ දේශනා කරන්නේ. ඒ දේශනා කරන්න හේතු වෙලා තියෙන්නේ මේකේ ආධිනව උන්වහන්සේ දැකපු නිසා. තමන් වශයෙන් දැක්කා. දකින්නත් එක්ක උන්වහන්සේ ගොඩක් ගියා. කොට ගියාට පස්සේ දැන් පේනවා ඉතුරු ජනතාව තමන්ගේ පුත්‍රය තමන්ගේ අඹුසිඟිත්ත තමන්ගේ තාත්තා අම්මා අනිකුත් ශාක්‍ය වංශිකයෝ අනිකුත් බෞද්ධයයි කියා ගන්න කට්ටිය අබෞද්ධයි කියා ගන්න කට්ටිය මේ පැහෙන ලෝදිය හැලයකට වැටිලා උඩ පහත ඉහළ යන තැඹෙන කැඳ හැලියක තැඹෙන බත්ඇට වගේ කැරක් කැරක ඉන්නකොට කියනවා සිහියැත්තෝ කන් ඇත්තෝ අසත්වා මේ විදිහට කයට පහසක් ලබා ගැනීමේ අදහස් සහිතව නැත්නම් ලබන ලද කායික පහසක් පිළිබඳව ආසාවක් සහිතව මරණයට යන්න වුණොත් ගතිත හිත කියලා කියන්නේ ඒකට ඇලිච්ච ඉතින් ආයේ කාන්තෙම නිරේට හෝ අපායට යන. ඒ නිසා ඒ කෙනා සම්පූර්ණ කයට වද දීලා කයට මොනම දෙයක්වත් සැප සම්පත් නොදී ගත කරන්න ගියොත්
ඒක අත්තකිලමතාන යෝගයට වැඩෙනවා. කායට දෙන්න තියෙන සැප පුළුවන් තරම් ධර්මයෙන් හෝ අධර්මයෙන් සාධාරණව අසාධාරණව යුතුයකමින් හෝ අයිතුයෙන් ගන්න ගියොත් කාමසික කල්ලි කාණ යෝගයට වැඩෙනවා. ඉතින් ඒක නිසා මේ ජීවත් වෙන කය යම් ප්‍රමාණයක මූලික පහසුකම් ටිකක් නැතුව නඩතු කරන්නත් බෑ. ඒ නිසා මෙච්චරක් යනකම් මූලික පහසුකම් සඳහා කයට ලැබිය යුතුයි. මෙතනින් එහාට අති සුකොබ බෝගී මෙතනින් එහාට පාරිභෝගිකත්වයට යනවා කියන සීමාව දන්නේ නැති සතාට තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදනවා පෘථග්ජනයා පටන් ගන්නෙ මට බඩට බත් ඕනේ. ඒක සම්පූර්ණ සාධාරණීකරණය කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක්. අඳින්න වස්ත්‍රයක් ඕනේ සාධාරණයි. ලගින්ට ගියක් ඕනේ සාධාරණයි. බෙහෙත් ටිකක් ඕනේ එදෙට ඒ හතර ප්‍රත්‍යෙම සාධාරණයි. ඒක නිසා හැම පෘථග්ජනියගේම සටනේ ආරම්භය සාධාරණීකරණය කරන්න පුළුවන්. සටන දිනාගෙන දිනාගෙන යනකොට මේ ඇති කියන සීමාව දැන් මේ හැදී මට ඇති මෙතින් එහාට මම ටිකක් බණ භාවනා කරන්න ඕනේ නැත්නම් විවික්‍යයක් අරගෙන ඉවරලා මේ හුදෙකලාවක් අරගෙන ඉවර වෙලා ආධ්‍යාත්මයක් වඩන්න ඕනේ කියලා කොච්චර අමාරුද කොච්චර අහඹුවද ඒක. ඒක නිසා මේ ඇති කියන සීමාව දන්නේ නැති කෙනා පෘථග්ජනයයි කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රයෝජන සීමාව මෙච්චරයි අතිශෝක්ති සීමාව මෙච්චරයි සුඛෝපභෝගී සීමාව මෙච්චරයි කියලා යම් කෙනෙක් දන්නේ නැත්නම් එයාට පෘථග්ජනයයි කියලා කියනවා. ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ එහෙම නැත්නම් සේක කියන නම එන්නේ ඒ කෙනත් අර පෘථග්ජනයන් වගේම කයේ පැවැත්ම සඳහා යම් ප්‍රමාණයකට චීවර පිණ්ඩපාත සීනාසන ගිලම්පස කියලා නැත්නම් ඇඳුම් කෑම ඉඳුම් හිටුන් සහ බෙහෙත් පිළිකර හොයනවා. ඉතින් ආයේ හොයන හැම දෙයකටම හේතුවක් තියෙනවා. කෑම හොයන්නේ බඩගින්නට. ඇඳුම් හොයන්නේ විලි වහ ගන්නට. යක් හොයන්නේ මේ සීත උෂ්ණ වාතයන් වෙන්ගෙ වෙන් වෙලා සත්තුන්ගෙන් වෙන් වෙලා ඉන්න. ලෙඩේ බෙහෙත් හොයන්නේ මේ තියෙන කායික දුකට. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ට ඒ අර පෘථග්ජනයන් සේම සීමාවට යන නමුත් ඒ බඩගින සම්පූර්ණට පස්සේ යා තීරුම් අරගන්නවා. හරි දැන් අමාරුයි කෙනෙකුට බඩ ඉනි වෙන වෙනවා ගන්න බඩ පුරව ගන්න එක. නමුත් පිරුණාට පස්සේ එයා පුළුවන් තරම් උත්සාහ කරනවා ඉතුරු කාලය තවදුරටත් මේ ආහාර ගවේෂණයේ සඳහාම යොදන්නේ නැතුව අතර වාරයේදී මනක් භාවනාවක් කරන්න සතියක් පිහිටවන්න අප්‍රමාද වෙන්න තමයි මේ කරන නාඩගම මොකද්ද කියලා බලන්න ඒකෙන් ඇඳුම් පිළිබඳවත් පිළිවහ ගන්න මට්ටමවට පස්සේ එයා තීරුම් අර ගන්නවා මෙතින් මේ ටික නම් වෙනකන් ඕනේ නැත්තම් මිනිස්සු ගල් ගහනවනේ ඇඳුම් නැතුව හිටියොත් මෙතින් එහාට ඕනේ නැහැ මම මේ විවිකේ මේ විදිහට පාවිච්චි කරනවා එහෙම නැත්තම් ගියක් හදාගත්තට පස්සේ ඒකේ තෙමෙන්නේ නැත්තම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා නම් පරියංකක භාවනා කරන වෙලාවට දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් ඒක තමයි සීනාසනය කියන්නේ. ඔයිට වැඩි මොකක්වත් ඉල්ලන්නේ යන්න එපා. බෙහෙත් පිළිකරත් කියවා පූතිමුත්ත බේසජ්ජේ තමයි තියෙන්නේ. ඒක ඕන කෙනෙකුට ලේසියෙන් ගන්න පුළුවන් එක. ඉන් එහාට යන්න එපා. ඉන් එහාට ලැබුණොත් පෙරපිනට ඒකට කමක් නැහැ. නමුත් ඒක සඳහා හටම් කරන්න යන්න එපා. ලැබිච්චේ ප්‍රතික්ෂේප කරන්න එපයි කියලා. මේ සීමාව අද යම් ප්‍රමාණයකට තේරුම් ගත්ත නැත්තම් ජීවිත අභ්‍යාසයේ හරහා තේරුම් ගත්ත වැඩිහිටියෙක් දරුවෙකුට කියලා දෙන්න කොච්චර අමාරුද කියලා හිතන්නද? ඉතාමත්ම අමාරුයි. අද තියෙන වෙළඳන්වීම නිසා ඇඳුම තියෙන්නේ විලිවැහිල්ල නැතර කරන්න නෙවෙයි හෙළුව පෙන්නන්නයි. ඒ නිසා ඇඳුම් කොච්චර ගත්තත් ඉවරයක් නෑ. මොකද දීගා ඇඳුම උතරේ තව හෙළුව පෙන්නනවා. ඉතින් ඒක හරියට වැඩි හොඳයි. ඒතර තිබුණ ඇඳුම් හෙළුව වැහෙන ඇඳුම ඒක වලන් මුට්ටි අල්ලන්න ගන්න. පරණ එක වෙන මොන කරන්නේ? අමල දාතර සිද්ද වෙන්නේ ඒක මේ දැලියක් පල්ල අල්ලන්න අර ගන්නවා. අර පරණ එක අලුත් වෙව අර ගන්නවා. ඒ දරුව ඇඳගෙන පෙන්නනකොට විලිලැජ්ජාවේ බෑ. අම්මලාට තාත්තලාට විලිලැජ්ජාවේ බෑ. මුන් අඳින ඇඳුම්. කන කෑම දිහා බලනකොට ඒ කාන්තේම ශරීරයට අහිමි කර දේවල් බුදුමාකාර නම් වණන් කිය කියා බුදුම විදිහට කන්න පටන් ගන්නවා. ගෙවල් දොරවල් පිළිබඳ කොච්චර ජාති තිබුණත් අර්ග තියෙනවා මේක නෑ මේක තියෙනවා මේ පැත්ත බෙහෙත් පිළිකර ගත්තාම සීමාවක් නෑ. ඉතින් මේ දෙමාපියෝ තමන්ගේ දරුවන්ගේ මේ එක પરම්පරාවක් තුල
තමන් මෙවට අර පරිමෙත්ෙන් ගත කරපු හැටිත් තමන්ගේ දරුවන්ට ඒක හේතු ගන්න බැරි తত্ত্বය මේ වෙළඳ ප්‍රචාරවලට බින් සිද්ද වෙන්න මෙච්චර ඉක්මනට වෙනස් වෙච්ච හැටි දකින්නකොට සරුවචන් වහන්සේ චතුපපාණ සත්‍යඥානේ දකින්න මිනිස්සයා දිහා බලනකොට කොහොම හිතෙනවද මේ මිනිසු මෙච්චර තමන්ට අහේනි කර දේ මේ විදියට සුඛෝභෝගීතර පාවිච්චි කරනවා දකින්නකොට උන්වහන්සේ ඊට පස්සේ පේනවා දිබ්බ චක්කු ඥානින් මම ගිය ආත්මෙ පිස්සු කෙලපුව හැටි ඊට ඉස්සලා ආත්මෙ පිස්සු කෙලපුව හැටි බෝසතන වාසිනමක් විදියට එතකොට මේ දෙක හරහා බලනකොට වර්තමානයේ දැනට සතා ඉපදෙමින් මැරෙමින් කැඳ උතුරුන කැඳ හැලියක හාල්ලට වගේ භව චක්‍රය පුරා කරකිනවා. තමන්ගේ අතීතය බලනකොටත් හොඳට පේනවා ටිකෙන් 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 මේක මොකද්දෝ ක්‍රමයකට හික්මවාගත්තේ නැත්තම් කිසිසේත්ම සීමාවක් නැහැ. ඉතින් අන්න ඒක දිහා දැක්කට පස්සේ උන්වහන්සේක තමන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දැකලා කියනවා උඹලා තාමත් මේ කය පිළිබඳව ප්‍රයෝජනෙන් සලකලා පහස පිළිබඳව වැඩ කරේ නැත්තම් ඒ බලන්න හොඳම වැඩේ තමයි හොඳට කැපෙන කැත්තක් රත් වෙලා දිදුලලා ස්වීර් තත්ත්ව රත් වෙද්දී උඹේ කය කපනවා නම් මට පේන එක හොඳයි කියලා. මොකද එතකොට එක ආත්මයයි උඹ දුක් විඳින්නේ. නමුත් ඒ වෙනුවට උඹ මේ අසමජ්ජාති වැඩ කරලා අසාධාරණෙන් හූරා කෑමෙන් අනුන්ගේ අයිතිවාසිකම් උදුරා ගනිමින් මේ තමන්ගේ කය පහස වැඩි කරන්න කරන කටයුත්ත එක ආත්මයක් නෙමෙයි ආත්ම ගානක් දුක් දෙනවා. ඒක නිසා මේ තේමිය ජාතකයේදී ਸਰුවචන් වහන්සේ තේමිය කුමාරයාව ඉවදුනාට පස්සේ ඒ බෝධිසත්ව අදිෂ්ඨාන ශක්තිය විකූර්ණයක් වශයෙන් එතුමා දැක්කා මේ ආත්මෙන් ඉස්සලා මෙච්චර ගානක් අවුරුදු කෝටි ගානක් අපායේ පැහුණා. ඒ පැහුනේ මොකද්ද? මේ තමන් රජ්ජුරුව කියන්නේ කාමෙට රජ්ජුරුව වෙන මොකක්වත් නැහැ. ඒ රජකම් කරනකොට අසාධාරණ බදු පනවමින් මේ සට්ටුන්ගේ දේවල් එකතු කරගෙන තමන් රාජ්‍ය ශ්‍රීය බුද්ධ විඳපු නිසා අපායේ මෙච්චර කාලයක් තැවුණා. නමුත් පරණපිනු කුසලකට ආයෙත් රාජකුමාරයෙක් වෙලා. දැන් දන්නවා ආයතරයක් මේක දිනුන වෙලා රජ කරන්න ගියොත් කොහෙද ආයෙ යන්න වෙන්නේ කියලා. ඊට පස්සේ ඇතිවිචි බය නිසා බුදු වුණාට පස්සේ වෙන ක්‍රමයකට ඒක බුදුහාමුදුරෝ පෙන්නුවේ ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් විදියට කටයුතු කරා. කන් ඇත්තේ නමුත් බීරෙක් විදියට කටයුතු කරා. ඥාන ඇත්තේ නමුත් බම්මණෙක් විදියට කටයුතු කරා. කය ඇත්තේ නමුත් පිලෙක් විදියට කොර වෙච්ච කෙනෙක් විදියට මොනම දෙයක්වත් කරගන්න බැරි අන්තභාග කෙනෙක් විදිහට කටයුතු කරන්න පටන් අරගත්තා. ඉතින් රජ්ජුරුව දන්න තරම් වෙද්දු ගෙනල්ලා ඇස් වලට වෙදකම් කරා, කන් වලට වෙදකම් කරා, නාසයේ දිවට කායට වෙදකම් කරා, මොළේ වඩන්න උත්සාහ කරා, මේ දරුව නැගිටලා පිළිවෙලකට ගන්න ෆිසියෝതെරපි දෙන්න ඇති මොකක්වත් හරි කියන්නේ. දෙන්න කියන්නේ ලඩක් නැහැනේ මේ දරුවගේ තියෙන මේකනේ. අවුරුදු කොච්චර දෝ ගානක් ඒ තීමී ජාතකයේ දැන් මේ වෙනකොට දැන් වෙදක් වලට තොරන් වල හිම ගහලා ඇති. ඉවරයක් කියවලා බලන්න ඒ කුමාරයා කරපු දේ අන්තිමට රජුරෝ රටවැසියන් විසින් විශාල ලැජ්ජාවක් ඇති කරා. රජුරවන්ට පිලෙක් කොරෙක් අන්දේ කම්බෙලා තියෙන්නේ ඉස්සරහට රජකම ගන්න මේ ආද කියලා. ඒ නිසා රජුරවන්ට සිද්ධ වුණා එයා මාලිගාවෙන් පිටකරන්න. ඒ නිසා රතාචාර්යගෙන්ලා කිව්වා මෙන්න මේ මල හොන්තුව ගෙනියලා කැලීට ගිහිල්ලා මරලා වල්ලල් දාපන් කියලා. ඊට පස්සේ කැලීට ගිහිල්ලා රතාචාර්යා රතී නතර කරලා වල හාරනකොට කුමාරයා අකසපස දාලා නැගිටලා ඇවිල්ලා කිව්වා රතාචාර්යට මොකද මේ වලක් කපන්න කියලා. රතාචාර්යා බලපහන් දැන් මේ මනස ෂෝක් එකකට කතා කරනවා. හොඳට අතපයත් දන්න ක්‍රමහට වැඩ කරනවා. ඊට පස්සේ ඒ කියපු ගාත කවි ටික තමයි ඔය මිත්තානි සංස සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන්නේ. කතාවල කිව්වා උඹ තමන්ගේ රාජ්‍ය රජුරුවන්ගේ පුතා මරණේක හරි නැහැනේ. ඒ නිසා උඹ හතෙක් හරි මරලා දිවක් අරගෙන ගිහිල්ලා රජුරුවන්ට දෙන්නපන් මට අබේ දාණේ දීපන් කියලා. දීලා ඒ අවුරුදු ගාණක් මේ විදිහට ගත කරලා කැලේට ගිහිල්ලා වනපල නෙලා කාලා තපස් ජීවිත ගත කරා. මට රජ සැප නොලැබීවා. රජ සැප නොලැබීම පිණිස අද අපි රජ සැපක් දෙනවා නම් මොකද්ද නොකරන තොපනත් කම.
ගන්න පුළුවන් කමක් එහෙම තියෙනවා නම් රජ සැපක්. අම්මත් විකුණනවනේ. තාත්තා උනත් විකුණනවනේ. මොකද්ද තමයි ළඟ චරිතයක් ඉතුරු වෙන්නේ. මං හිතනවා මේ සභාවේ රජවරු නැතු ඇති කියලා. ඒක මොනොත් නැත්නම් මට අපලයි. ඉතින් ඒක නිසා කල්පනා කරලා බලනද මේ කාම සම්පත්තිය ලබා ගැනීම සඳහා මේ කරන කටයුත්තේදී බුදුහාමුදුරුවෝ කියන්නේ මම මේක දැකලයි කියන්නේ ආදීනව දැකලයි කියන්නේ මේ කාමයේ සන්තර්පණය කිරීම සඳහා අපේ මොනම හේතුවක් නිසාවත් කිසිම සාධාරණයක් නැතමයි. එයිසම් බටහිර ලෝකයේ කියනවා කාමයටත් යුද්ධයටත් ඕන දෙයක් වළංගු. අපිට නැත්තම් කියන්න පුළුවන් මෛතුන සේවනයේටත් යුද්ධයටත් ඕනම දෙයක් වළංගු. කාටවත් කියන්න බෑ දෙන්නේ මෛතුන සේවනය කරනකොට මේ දේ නොකළ යුතුයි කියලා කාටවත් කියන්න දෙයක් නෑ. ඒ දෙන්නගේ මන අපේ. යෝනි යුද්ධ කරනකොටත් දිනා ගන්න මනුස්සයා කරන්නේ සාධාරණ යුතුයකම නෙමෙයි දිනපු එක කරපු දේ සාධාරණයි. ඒකයි ඔය මුළු මේ මහා භාරත පොතේ තියෙන එකම මූල ධර්මය තියෙන්නේ. මොන ජඩ වැඩේ කරුවත් කමන්නේ දිනපු එක සාධාරණ. උගේ ක්‍රම හරි. මොකද උනේ දිනුවේ එච්චර. ඒකයි නීතිය. අපිත් ඔය සෙල්ලමයි. අපි වෙණී හිටනකොට නම් අටසිල් සමාදන් වෙලා බාපණයක් දාගෙන සුදු වැලිය තලාවේ බොහොම සාන්තව ඇවිදිනවා. අදිට ඇතුලේ තියෙන කඩප්පුලික මේ සත්ත පහක වෙනසක් නැහැ. කාමයේ සඳහා යන්න ගත්තොත් නූල කඩාගත්ත තරුංගල යනවා වගේ තමයි යන්නේ. මොන තාලෙන්වත් නැතර කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි එවැනි අතිරණ தත්ත්වකින් මරණයට යනවා නම් ඉතින් මේක කියන්න තියෙන්නේ මරණ බව දන්න මරණයට කැපවෙච්ච හරක් ටිකකට වගේ කපන්න ඉස්සර වෙලා උඹ හිත අඩු ගානේ මෙන්න මේ විදිහට නූල කඩාගත්ත සනුංගලයක් වගේ යන්නෙම කාමෙටමයි. ඒක නිසා පණතියෙදී ඒ කනනාසී දිවකය පිනවීම පොඩ්ඩකට නතර කරලා නැත්තම් මැද ප්‍රමාණයට ගිනල්ලා මේක දිහා පොඩ්ඩක් දැනගනින් මේ සන්තෝෂ කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්ද මේ කරන්න කියලා. 99.9999 ලෝක ජනතාව මේක කරත් මේ එක්කෙනෙකුටවත් බොරු කරලා පෙන්වන්න පුළුවන් ද කවුරු හරි සන්තෝෂයෙන් මැරෙනවයි කිය. කාටවත් බෑ. ඒක නිසා අපිට මේ කාමයාගෙන් ගැලවීම පිණිස يعني මෛතුන සේවනය කියලා කියන්නේ රාගයේ අන්තිම උග්‍රම අවස්ථාව. ද්වේෂයේ උග්‍රම අවස්ථාව තමයි යුද්ධේ. මේ දෙකෙන් ගලවලා හිත මධ්‍යම ප්‍රමාණයට ගෙනල්ලා වැඩ කිරීමේදී බුදුරජාන් වහන්සේ අපිට දෙනවා උපක්‍රමයක් විපස්සනාව කියලා. ඉත මට හිතුන එක දවසක් කියන්න කාමයට ඕන දෙයක් වළංගුණා. යුද්ධයට ඕනම දෙයක් වළංගුණා. අපි මේ කාමයෙන් සහ යුද්ධයෙන් හිත ගලවා ගැනීම සඳහා විපස්සනාටත් ඕනම දෙයක් වළංගුණා. දන්න දහංගට දාලා ඔළුව බේරගනි. එහෙම නැත්නම් අරයට උත්තර බඳර මෙයාට උත්තර බඳරට ඒක නෙවෙයි අපිට මරණ මොහොතේදී උදව් වෙන්නේ තමන් තමන්ගේ හිතත් එක්ක වැඩ කරපු එක. ඉතින් මේ විපස්සනාව සඳහා ඕනේ දෙයක් සුදුසුයි නැත්නම් අපි අවශ්‍ය හැකියාවල් සියල්ලම පාවිච්චි කරලා කය ඇන්ත කන දිවනාදී කය කාමයට නොයෙදීම පිණිස නොඇදීම පිණිස ඒ වගේම යුද්ධයට වෛරයට නොඇදීම නොයෙදීම පිණිස අපි දහංගට දාන්න ඕනේ මේ කය මේ හිත මධ්‍යම ප්‍රතිපදාට ගන්න. විපස්සනාදී පුදුමාකාර ක්‍රම රාශියක් අවශ්‍ය වෙනවා. බුදුජානන්සේ ජාතක කතා ඔක්කොගෙන් පෙන්ලා තියෙන ওই ක්‍රම සාවිධි ටික මුළු සූත්‍ර පිටකෙම තියෙන ওই ක්‍රම සාවිධි ටික නමුත් ඒ ටික හරියන්නේ නැහැ. තමන්න තමන්ගේ ක්‍රම ටික හොයන්න වෙනවා. ඉතින් මේ සංකීර්ණ ක්‍රියාවලිය අපි මේ වගේ වැඩමුළුවකට යෝගාවචර කරන්න පුළුවන් ප්‍රායෝගික පැත්‍ර දානකොට කීත හැකි ඒ විපස්සනාවේ අංකුරය තමයි ඒ විපස්සනාට යොදන විපස්සනා කියන්නේ ඉරපෑයිල්ල නම් ඒකට එන අරුණේ වගේ තමයි සතිය. සතියදී අපි පුරුදු කරන්නේ එන ඕනම දෙයක් මොන්නම භෞතික විභාගයකින් අත්තරෝ ඒක දැස බලා සිටීමෙන් තමයි අපි අර විශාල විපස්සනා මනසක් හදාගන්නේ ඕන දෙයක් වළංගුයි කියලා. ඉතින් ඒ නිසා යෝගාවචරයා කාය සංවරයක් ගන්න කාය උපසනාවක් කරන්ඩ කයෙහි හිත පිහිටුවා ගැනීම සඳහා කය හොඳට තැම්පත් කරලා ඇස් දෙක වහ ගන්නවා රූපේන එක වළක්වන්න. සද්ද
නැති තැනකට යනවා පුළුවන් තරම්. ඒකට නාසෙන් ජීවෙන් අරමුණු නොගනින්න උත්සාහ කරලා කය හොඳට පටල කරලා කයට අචේතනිකව මෙහෙවීමකින් තොරව සංස්කාරක සංස්කරණය කිරීමකින් තොරව බොහෝ වෙලා ඉන්න පුළුවන්. ඉබේ පවට්ටන්න පුළුවන් ඉරියව්වකට දාලා හිත දිහා බලන් ඉන්නවා. මේ ඉරියව්වේ මේ හිත පවත්නකොට මොනවද එන්නේ කියලා. මේ මරණ මොහොත කල්ැතුව ගන්න හදනවා. සීල ක්‍රියාව කොම නතර වෙනවා මරණ මොහොතේ නතර වෙනවා. මේලාදී නතර කරරෝ. ඒ නතර කිරීමට කියනවා හික්මීම කියලා නැත්තම් ශික්ෂාව කියලා එහෙම නැත්තම් බයලජ්ජාව කියලා එහෙම නැත්තම් ඉන්දිය සංවරය කියලා. අපි ඉන්දිය සංවරය හරහා කය කායික ක්‍රියා සියල්ලම ශක්ති ප්‍රමාණෙන් නතර. වචනේ වාචසික ක්‍රියා වචන බිදීම ශක්ති ප්‍රමාණෙන් නතර. හිතේ තරංග ගැහිලි දවල් හීන කතන්දර ගෙතිලි මුඛෝම ගියාට කමක් නැහැ මම කරන්නේ නැහැ කියලා නතර කළා. මේක දිහා බලා හිටපන් හිතාගත්තාගේ මරණ මොහොතේදී චුතිචිත්තේදී මට එන දේ කොහොම හිටියේද කියලා. මේකට පොච්චර බයද අපි? අපේ හිත මොනම හේතුවක් නිසාවත් මෙතන ඉන්න කැමතිද? ආය රූප බලන්න ආසයි. ආය සද්ද අහන්න ආස නැත්නම් එකපත පොඩ්ඩක් චේතනාපූර්වක හොල්ලන්න ආසයි. එහෙම නැත්නම් ගන්ධ රසට කැමති. ඉතින් අපිට තේරෙනවා එතකොට මේ ඇඟිලි ගැහිම් මරණ මොහොතේදී මට කරන්න බෑ. ඒ ඔක්කොම කර වෙනවා. එතකොට එන දේ එනවා. ඒ වෙලාවට උත්සාහ කරන උත්සාහයට පවා ඒ සඳහා කරන පරිශෙන්ට පවා හිත බයයි. ඒක නිසා අපිට කියත හැකි අපි මුළු සංසාරේ පුරා හැම ශිල්පකින්ම හැම ජඩ වැඩකින්ම කෙරුවේ වර්තමානයේ හිත පවත්තා ගැනීමට වෛර කරන එක විතරයි. මුළු සංසාරේ පුරාවට අපි කරලා තියෙන හැම ශිල්පකින්ම හැම දක්ෂකමකින්ම හැම ජඩකමකින්ම වර්තමානයේ මොහොතට වෛර කරලා හිත පුළුවන් තරම් අතීත අනාගතයේ තිබ්බා. හිත පුළුවන් තරම් අතන මෙතන හැසිරෙව්වා. හිත පුළුවන් තරම් අනුන් කෙරෙහි තිබ්බා. ඉතින් ඒක හරියටම දන්න සරුවචනාංශය හරියටම ඇනේටි මිටියෙන් ගහනවා වගේ කියනවා. උඹට මම පෙන්වන්න ඕන සර්පයාගේ පෙනේ සයිස් එක ඔන්න වාඩි කරලා පුළුවන් තරම් පහසුකම් දීලා පොඩ්ඩක් ඕක දිහා බලන්න හිටපන්. සමාරුකට හිඳ ආඩිය දානවා. මේ වර්තමාන මොහොතේ හිත ගැනීම පවා පුදුමාකාර භයානක කුමන්ත්‍රණයක් හෙලි කරගත්තා වගේ. මේ දේ කරන්න ගියාට පස්සේ ඒ මිනිස්යාට ඕනම කෙනෙකුට ජීවිතේ කවදාකවත් නොගිය පැත්තකට හිත යනවා. ඒක කියන්නේ අද තියෙන දැනුමින් කියනවා නම් අපේ සම්පූර්ණ ලෝකායත විෂය බාහිරාවර්ති. ඊයේ හෙටයි අතනයි මෙතනයි අරයයි මෙයයි ගැන තමයි. මම දැන් මෙතෙන්න කිසිම ලෞකික දැනුමක් මොනම විෂයක්වත් මොනම ගුරුවරයෙක්වත් උගන්වන්නේ නැහැ සරුවචනංශය. ඒක නිසා මේ ඇතුළට යන ගමන කද්දාකවත් ගියේ නැති ගමන. සරුවචනංශ කියනවා මේක තමයි යා යුතු ගමන. ඉතින් නමුත් උඹට මම කරේ උඹට බුදුහාමුදුර කෙරෙහි උඹ ශ්‍රද්ධාව තිබුණාට ප්‍රතිපදාවක් දුන්නට උඹට අතපය කොර වෙලා නැහැ අන්තභාග වෙලා නැහැ ඔක්කොම තිබුණාට බලපන් කොච්චර අමාරුද කෝඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ වර්තමාන මොහොතේ ඉන්න බැරි. ඒ නිසා ඒ වර්තමාන මොහොතේ ඉන්නේ නැතුව බාහිර රීත පනිනවනේ. පල්මී හරකෙක් ගම්මැද්දාවක බැඳපුවාම ඌ ආයෙත් කැලේට යන්නේ නැ බලන්න. අන්න ඒ වගේ මේ බාහිරට පනින්නේ කුමක් සඳහාද කියලා බැලුවොත් ඊකට සර්වච්ඡන්සේ උත්තර බඳිනවා. ඒකට කියනවා කාම තණ්හා කියලා. කාම තණ්හා කියලා කියන්නේ මේ කිසිවක් නොකර ඒ දෙසේ විවුර්ත දෙස බලා සිටීම නම් වූ සතිය කඩාගෙන හිත යන්න හදන්නේ හැට රූප බලන්නයි, කණ්ඩ සද්දාහණ්ඩයි, ගන්ධ රස පහස බින්දින්නයි, කය යම් යම් චේතනාපූර්වක නටණ්ඩයි. මේ කරන්න හදන්නේ කාම තණ්හා කියලා කියන නැත්නම් ඉඳුරන් පෙනවීම සඳහා. ඒ මොකද මේ ඉඳුරන්ගේ තියෙන ගතිය තමයි එකම අරමුණ දිගින් දිගට ගෙනියන එක පිස්සු බල්ලෙකුට වතුර පෙන්නවා වගේ. ජල බීජිකාව වගේ. මෙයාට ඕනේ අරමුණ මාරු කරන්නයි. රූප බලනකොට වර්ණ සහ සටහන් මාරු කර කර ඉන්න ඕනේ. ශබ්ද අහනකොට විවිධ ශබ්ද තරංග නාද රට මාරු කරන්න ඕනේ. ගන්ධ එකම ගන්ධ සුවඳ එක විදිහට ඉන්න බෑ මාරු කරන්න ඕන.
ජීවට විවිධ රස දෙන්න ඕනේ කයට අපි විවිධ ආසන විවිධ සැප ලබා දීම තමයි කරන්නේ බුදුචානන්සේ හරියටම ඒ නයිවිසට ප්‍රතිවිස දෙන්න වගේ උන්වහන්සේ කියනවා එකම අරමුණේ ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන කියන එකේ උගාක් වෙලා ඉන්න අරින්න ඕනේ එතකොට ණය අපේනේ පුම්බනවා අපේ හිත කාම ඡන්දේට නැත්නම් කාම තණ්හාවට පුදුමාකාර විදියට කිසිම කටු ගහක තියෙන කටු පැන් බ්ලේඩ් තල ගෙනිලා කවුරු තුල් කරන්න ඕනේ නැහැනේ කටු ගහේ කටු උල් වෙලවනේ ඒ වගේ හැම කෙනෙක් ළඟම එක විදිහටම කාම තණ්හාවට බැඳීමක් තියෙනවා මේවා ධර්ම මේ ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙයක් එක කය එක තැනක තියලා කයට හිත යොදාගෙන කයනුපස්සනා කරනකොට හිත නන්නත්තර වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අරමුණු විවිධ අරමුණු හොයාගෙන ඉදුරම් පිනවීම කඩන මේකට කියනවා කාම තණ්හා. මේ සමහර කට්ටිය කියනවා ඇත්තටම මම නම් යමක්කමක් හම්බ කරලා දීන්නේ මට නම් ඒකේ ප්‍රශ්නයක් නෑ නමුත් බබාට කීයක් හරි හම්බ කරගන්න තියෙන නිසා භාවනා කරන්න බෑ බබාට කීයක් හරි හම්බ කරන්න කල්පනා කරනවා. දැන් මට නම් ප්‍රශ්නයක් නෑ හැබැයි අම්මයි තාත්තයි ලෙඩ වෙලා තියෙනවා ඒ අත්තන්න සැප පිණිස මම කීයක් හරි හම්බ කරන්න එපායි මම මේව බලන්න එපායි එහෙම නැත්තම් නැන්ද මම මාමට කියලා අර යම් වෙලාවක තමන්ගේ ඉඳුරම් පිනවීම ඉක්මවලා අපි සාධාරණීකරණය කරනවානේ මගේ සැප නෙවෙයි දැන් අපේ සැප කියලා. අන්නේ මගේ සැප ඉඳලා අපේ සැපට යනකොට තමයි කාම තණ්හාව භව තණ්හාවක් බවට පත් වෙන්නේ. මම දැන් මෙතන විදින සැපේ කාම තණ්හාව. මේ අපේ ගොල්ලට, අපේ පවුලට, අපේ සමිතියට, අපේ රජයට, අපේ ආගමට, අපේ ධර්මයට කියලා ඉතින් අපි ඔක පොඩ්ඩක් බලපුලුවන් කාර්යෝ අතුපත විහිදුවලා පටන් අරගන්න. ගියාට පස්සේ මට නම් ප්‍රශ්න නැහැ. හැබැයි අපේ කට්ටියට තව මදි. ඉතින් ආය අමුඩි ගහ ගන්න. ආය ඇදපන් වෛරෝ බරභාගය කියලා ඔන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඉන්නවා දැන් නම් මට හරි. දැන් හෙට කොහොමද? දැන් නම් සැප හරි. යම් ප්‍රමාණයකට හෙට කොහොමද? ඒතර කාලයේදී ගියේ අපි අතීතනාගත වශයෙන් දුවනවා. පුද්ගලයේ වශයෙන් දුවනවා. දැන් මම මෙහෙදි සැප ලැබුවට ගෙදර ගියහම කොහොමයි? තන වශයෙන් දුවනවා. අන්න ඒ විදිහට මේ තණ්හාව, කාම තණ්හාව, භව තණ්හාව වශයෙන් කාලයේ වශයෙන් අද හෙට කියලා විදිනවා. පුද්ගලයේ වශයෙන් මම සහ අපේ අය කියලා අරයම ගැන හිතනවා. එහෙනම් යන යන තන සැප ලබන්න හිතන එකට ඒක කියනවා භව තණ්හාව. ඉතින් හැම කෙනෙක්ම කාම තණ්හාව සම්පූර්ණ කරගන්න බැරි විශාල ජනතාවක් ඉන්නවා පීඩිත ජනතාව කියලා third world country කියලා කියනවා නැත්නම් දුක්ඛිත දුකටපත් වෙච්ච ජනතාව. ඒ මිනිස්සු උනත් තමන්ගෙම සැප තාමත් ලැබිලා නැහැ. ඒත් පවුලේ අය ගන්න හිතනවා. ඒ නිසා කාම තණ්හාවත් එක භව තණ්හාව වැඩෙනවා. අපි සාමාන්‍යයෙන් අහුවෙන්නේ මැදපන්තියට. මැදපන්ති වරේක අපිට ඇති කියලා හිතනවා, වරක මදි කියලා හිතනවා. ඒ කොයි එකේදීත් අපි මගේ වනේ අපේව හොයන්නේ ගියාම අපි නරපන්වියෙකුට දරා ගන්න බැරි පුදුමාකාර බර පොදි අකොළියුඩ තියාගෙන මේ මීටරේ ගල ඔළුවේ තියාගත්තකේ පුදුම මිරිකීමක් මිරිකෙනවා. ඒ නිසා කාම තණ්හාව සමහ විටකවත් අපිට ඉවරයක් කරන්න පුළුවන් නැත්නම් ඇති කියලා හිතෙනවා. භව තණ්හාව කද්දාකත් ඉවර වෙන්නේ. ඒක අර විශාල වගකීමක් නේ. ඒ නිසා කාම තණ්හාව සන්තර්පණය කිරීමේදී කෙනෙකුට ලැබෙන අභියෝග කෙනෙකුට ලැබෙන දුෂ්කරතාව වලට වැඩිය දස දහස් ගුණයක් දුෂ්තරකා වැඩි අපහසුතා වැඩි භව තණ්හාවට ගියාම එතකොට මේ පුද්ගලයා මම මේ වටිනා දෙයකට මේ මගේ අයට කීයක් හරි හම්බ කරන්න හදනවා යانے යන තැන සැප ලබන්න හදනවා අතන මෙතන සැප ලබන්න හදන එකට මේ එක එක නාමට හරස් කපනවා කරදර කරනවා නේ කියලා අර එව්වට එන බාධාවල් වලට වෛර කරනවා කියන එක අර බරපතල වගකීම වැඩි වෙන්න වෛර කිරීම වැඩි. ඒකට කියනවා විභව තණ්හා. ඒ නිසා භව තණ්හාව වැඩි වෙන්න අසාර්ථකත්වය වැඩි. හතුරන් වැඩි, අභියෝග වැඩි. ඒ හැම අසාර්ථකත්වයකටම හතුරටම වැරද්දටම අපි වෛර කරනවා. ඒතර කාමය භව තණ්හාවේ මෙහෙවනල්ල තමයි විභව තණ්හා. ඉතින් ඒක කියනවා කාම තණ්හාව නැ භව තණ්හාව කියලා කියන්නේ මේ જાතිම තව එකක් මං ඉල්ලනවා. ඒ මොකටද බබාට දෙන්නේ? දැන් මට එක හරි තව එකක් දෙන්නේ කියලා. එතකොට ඒක භව තණ්හාවක් වෙනවා. ඊට පස්සේ කියනවා මේ තියෙන එක හොඳ නෑ. ඒක විනෝඩ මට වෙන එකක් ඕනයි කියලා
අපි මේ හටන් ක්‍රම තියන ලෝකේ හැම තැනටම මගේ අයිතිවාසිකම් දියව් කියලා ඔන්න ආණ්ඩුවට විරුද්ධව හටන් කරනවා. ආකාශයට විරුද්ධව හටන් කරනවා. ගස් කුලම් වල විරුද්ධව හටන් කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? තියෙන දෙයට වෛර කරනවා, තව එකක් ඉල්ලනවා. ඒ විදිහට විභව තණ්හාව මේක වෙනුවට වෙන එකක් කිව්වොත් විභව තණ්හාව. මේකෙම තව එකක් කිව්වොත් කාම භව තණ්හාව කියලා කියනවා. ඉතින් අපි මේ මෙන්න මේ හටනේ දිගටම ගත කරනවා. මම මේ පැත්තට මේ කතාව පොඩ්ඩක් ඇදගෙන ගියේ දවල් අපි ප්‍රශ්නයක් පසර දැම්මා. මොකද්ද මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ කියලා විස්තර කරන්න කියලා. නමුත් මං හිතන්නේ මේ ටික කිව්වයි කියලා ඔය ප්‍රශ්න කරුට සම්පූර්ණ උත්තරයක් ලැබෙයි කියලා. ඉතින් මේ විදිහට තමයි පොත්වල විස්තර කරලා තියෙන්නේ. නමුත් සම්බන්ධ කරලා බලනද අපි අද තැවෙන තැවිල්ල විශේෂයෙන්ම පවුලක් නඩත්තු කරන කෙනා, අබදරුවන්ට නඩත්තු කරන කෙනා, ගෙයක් නඩත්තු කරන කෙනා, වාහනයක් නඩත්තු කරන කෙනා තමන්ගේ සැප පිණිස විතරක් මහන්සි වෙනවා නම් අපිට මෙච්චර නටන්න ඕනේ නැහෙනේ. අපි කොච්චරක් අපේ කියන එක මම විසින් ඉල්ලගෙන ඔළුවේ තියා ගන්නවද? ඊට පස්සේ ඇදපන් වෛරෝ බරබාගේ කියලා උද්දී ඉඳලා හැන්ද වෙනකන් අමුඩෙලියක් නැතුව අඹ ගන්න. අන්තිමට ඒ කට්ටිය හම්බෙන්නේ ද්වේෂය පමණයි. තමන් මේ හම්බ කරන හැම කෙනෙක්ගෙම ආපිට ලැබෙන්නේ ද්වේෂය විතරයි. මේ වෙනස මරණ මොහොතේදී දැනගන්නේ අනේ ගඟට ඉනි කැපුවා නම් මීට වැඩිය හොඳයි. බුදුජානනාංශයේ දිබ්බ චක්කු ඥාන එහෙම නැත්නම් චුතුපපත ඥාන වලින් දැකලයි ඔය කටයුතු කරන්නේ. ඒක නිසා අපි කෙනෙකුට උදව් කරා නම් අනිවාර්යයෙන්ම මනසේ ඉන්නේ මේ මනස මට මේක දුන්නේ මොකක් හරි අපේක්ෂාවකින් වෙන්නේ නැති කො ඡන්ද ගන්න හරි වෙන්නේ නැති. ඒ නිසා මම එව්වට යට වෙන්නේ නැහැ. උඹ ඉල්ලුවාට මම දෙන්නේ නැහැ. මං දෙන්නම් උඹට පාඩමක් කියලා තමයි ඉන්නේ. ඒ නිසා දෙමව්පියන්ව වෛර කරන එක දරුවන්ගේ හුදු විනෝදාංශේ. රජුරවන්ව වෛර කරන එක රට්ටුන්ගේ හුදු විනෝදාංශේ. බොස්ට වෛර කරන එක ඔෆිස් එකේ වැඩ කරන කට්ටියගේ විනෝදාංශේ. මේක තමයි කලියුගය කියලා කියන්නේ. ඉතින් ඒතියෙදි අපි මම ඔෆිස් එකේ ඉන්න ඔක්කොටම සලකන්න ඕනේ, මම රටට සලකන්න ඕනේ, මම පවුලේ ඔක්කොටම සලකන්න ඕනේ කියලා අපි මොකද්ද මාන්නක්කාරකමක් ඔළුවේ තියාගෙන ඉන්නවා මට හැකි කියලා. ඒතර තණ්හාව නිසාත් අපි විඳවනවා, ඊට පස්සේ මාන්න නිසාත් විඳවනවා. ඔය කවුරු මට බැන්නත් මම මේ ටික මම කරනවා කියාගෙන අපි පවුලේ ඔක්කොමගම මම ලොක්ක වෙන්න හදනවා. අනිත් අය දෙන අතර දෙන වෙන අතර මම ප්‍රධාන දායකයා වෙන්න හදනවා. අනික් කටි දාන ලයිස්ට් නම ලියනොත් මම ඒක උඩින් ලියා ගන්න හදලා මේකේ මාන්නයක් ගිහිල්ලා ඒක හරියි නැති වෙච්ච ගමන් ඉතින් පපුවේ අත් දෙක ගහගෙන අඬ දඟලන්න පටන් අර ගන්නවා. ඒක මාන්නය නිසා සිදුවෙන දෙයක්. එහෙම නැත්තම් අපි දෘෂ්ටි අරගෙන තියෙනවා ඔය දාන දෙන්න ඕනේ නැහැ, භාවනා කරපම විතරක් ඕක කරන්න පුළුවන්, මොකද ඒ දාන දෙන්නේ කියලා. එහෙම නැත්තම් කිනෝ භාවනා කරුවට හරියන්නේ නැහැ, දාන දෙන්නේ සුකොමත කරන්න පුළුවන් කියලා මේ එක දිටි අල්ලගෙන ඕනේ ප්‍රශ්නයක් ආපුවම එක මිනිහෙකුට විවිධ හැඩතල තියෙනවා, විවිධ මති මතාන්තර තියෙනවා. කවදාකවත් දෙන්නේ සම නැහැ. මේ තණ්හා මාන දිටි කියන තුන නිසා පෘතක් පෘතක් කියලා කියනවා. එකම ප්‍රශ්නෙට හැම කෙනාටම විවිධ උත්තර තියෙනවා, විවිධ ප්‍රශ්න හැඩතල තියෙනවා, විවිධ ක්‍රම මාර්ග තියෙනවා. පෘතක් පෘතක් කියන එක තමයි පෘතක් ජන කියලා කියන්නේ. එකම தത്വෙට තණ්හාව නිසා උත්තර ප්‍රශ්න රාශියයි. මාන්නේ නිසා එයා හැම කරන්න මට බෑනේ, මම මෙහානේ, මම මෙහෙම කරන්න ඕනේ කියලා ඕනේ යාට වෙනම ක්‍රම සාවිදි තියෙන, වෙනම උත්තර තියෙන, වෙනම ප්‍රශ්න කියවන. දෘෂ්ටි නිසා වෙනමම ක්‍රම. එනිසා මොන ප්‍රශ්නයක් ආවත් දෙන්නේ කවදාකවත් සිහින්නේ නැහැ. ඉතින් ඒ නිසා හරි විචිත්‍රයි මේ ලෝකේ. බුදුජානන්සේ කියනවා මට පේන්නේ නැහැ මහන්නේ, මේ සත්ත්ව ලෝකේ තරම් විචිත්‍ර මොනම අරමුණක්වත් මට පේන්නේ නැහැ කියලා. මේ තණ්හා මාන නිසා අපි විහිදී පැතිරි වැඩෙන හැටි, ඒකට කියනවා ප්‍රපංචකරණය කියලා, වාග් බහුල්‍ය කියලා. අපි විවිධ හැඩතල දිනු කරන දිනු කරගෙන ඉන්නවා. ඒ අනුව බලනකොට කයට සැප ලබා දීම සම්බන්ධයෙන් තණ්හාව පැත්තෙන් අපට මගේ පුද්ගලික රුචි අරුචි කියලා එකක් තියෙනවා. ඒක හම්බුනේ නැත්තම් ඔය මොන දේ හම්බුණත් හරියන්නේ නැහැ. මට සිග්නල් ඕන නම් සිග්නල් ඔරේ SR වලින් බෑ. එච්චරයි. ඒ නම කිලි ඉල්ලන්නේ කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එලියලා තිනවනේ. උන් කොච්චර අනුකම්පාවෙන්ද අපිට එහෙම කියන්නේ. නිකන් දත් බේත් කියලා ඉල්ලන්න එපා, SR කියලා ඉල්ලන්නේ කියලා කියනවා. ඒක නිසා මේ සෙරප්පු කියලා ඉල්ලන්න එපා, බාටා කියලා ඉල්ලන්න. මේ චන්ද්‍රදෘත් මිනිස් කියන්නේ බාටා දෙකක් අතර කියලා. සෙරප්පු ගත්ත දන්න ඒ තරම්ම ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔළුවේ වැඩ කරනවා. සිගරට් කියන එක දන්නේ නැහැ මට,
බ්‍රෑන්ඩ් එක කියලා තමයි ඉල්ලන්නේ. ඒ තරම් අපේ හිතේ මේක වැඩ කරනවා. මොකද අපිට අර අපේ තියෙන අර දුර්වලකම නිසා, තණ්හාවෙන් සම්පූර්ණ වෙච්ච නැති නිසා ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය දන්නවා. ප්‍රචාරය කරන එක දන්නවා. අපිට කොතනින් එන්නේ ගැහුවොත් හරියන්නේ කියලා. ඉතින් මේ මනුස්සයෙ ඉන්න යඩේ මේ මනුස්සය අපි ගැන කොච්චර හිතනද අම්මා අප්පාවත් මෙච්චර අපි ගැන අනුකම්පාවක් නැහැ නේ. මේ මනුස්සය හරියටම මගේ රුචිකත්වයට ඇවිල්ලා හරියටම ඇනේට ගහනවනේ මිටි. ඒස අම්මවා කුදුමාකාර රෑදවල් මේ මිනිස්සු අපේ සැප ගැන කල්පනා කරනවා ඇති ඉෂ්ට දේවතාවුන් වහන්සේ වගේ තමයි පේන්නේ. යම් විතරක් තියෙනවා අපි ළඟත් තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට්. අපි බඩු විකුණ ගන්න වෙච්චාම ෂේප්මන්ට් එකක් දා ගන්නවා අපි ඒත් කරනවා. ඉතින් ඒ අනුව බලනකොට මේ කය සම්බන්ධ කරගෙන මිනිස්සෙක් ජීවත් වෙන තා කරන මේ ජඩ වැඩ, මේ අසාධාරණ වැඩ, අයුක්ති සහගත වැඩ ගැන කල්පනා කරනකොට එව්වා එකක් නම් අන්තිමට මරණ මොහොතේදී කල්පනාවට එන්නේ කෙලින්ම પાස්පෝර්ට් ටු හෙල්. අපායට කෙලින්ම પાස්පෝර්ට් එක අතට හම්බ වෙනවා. කිසි බයක් නැතුව ඉන්ටර්සිටි එක නැග්ගා වගේ පැටලෙන දෙයක් නැහැ. කෙලින්ම බහින්න හම්බ වෙනවා ඊතර. එහෙනම් තිරිසන් යෝනියකට හම්බ වෙනවා. ඉතින් ඒක නිසා සරුවත් chance කියනවා උඹ අර වගේ කල්පනා කරනට වැඩිය හොඳයි උඹේ ඇඟ රත් වෙච්චි යකඩකින් කඩුවකින් කපන එක හොඳයි. මොකද එතකොට උඹ මේ ආත්ම විතරයි තැවෙන්නේ නැත්නම් කොච්චර දෝඹට තැවෙන්න වෙනවයි කියල. එතකොට ඒ විදිහට මේ කාම තණ්හා විභව තණ්හා භව තණ්හා විභව තණ්හා කියනක අපි හිටමු සුතමේ වශයෙන් තිබුණට වැඩි පොඩ්ඩක් තේරුම් ගත්තයි කියල. එහෙම නැත්නම් අපි හිටමු මේ කයට අවශ්‍ය සැප පහසුකම් දීම සඳහා තණ්හාව එක පැත්තකින් ගොඩ පෙරක දොරුකම් දෙනවා. මාන එක පැත්තකින් ගොඩ පෙරක දොරුකම් දෙනවා. දෘෂ්ටි එක පැත්තකින් කොට පෙරකුතුකම් දෙනවා. ඉතින් අපේ යෝගාවචර ජීවිතයක් ගත්තොත් මේ කාමභෝගී කෙනා නෙවෙයි යෝගාවචර ජීවිතයක් ගත්තොත් අපි කොහොමද මේක කෙරේ කටයුතු කරන්න ඕන? නැත්නම් මේක දැනගත්තට පස්සේ මොකද්ද මේකේ තියෙන ප්‍රායෝගික ප්‍රයෝජනේ? බුදුජාණන් වහන්සේ ඒකට උපක්‍රම දෙකක් පෙන්නනවා. එකක් තමයි මේ සුතමේ ඥානෙන් සාමාන්‍ය බුද්ධිය මේ බුදුහාමුදුරුවෝ කියන දේ අපි බය කරන්න කියන දෙයක්ද? එහෙම නැත්නම් වෙන ලාභ ප්‍රයෝජනයක් සඳහා කියලා දැන් නැත්නම් සත්‍යයද කියලා චින්තාමේ වශයෙන් අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ කියන දේ ඇත්තද බොරුද? එහෙම නැත්නම් මේ වෙළඳ ප්‍රචාරයක්ද? ඡන්දෙ ඉල්ලන්නද මේ? මොකටද ගන්නෙ? ඒක ඕනෙම කෙනෙකුට සාමාන්‍ය බුද්ධියට දාලා චින්තාමේ ඥාන වලින්, අන්වේ ඥාන වලින්, තර්ක ඥාන වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් හරිනම් කුසල ඡන්දයක් පහළ වුණා නම් බුදුසසුනේ ඊට පස්සේ පාඩම් පන්තියක් දෙනවා. කසාය තුන්ඩුවක් ලියලා දෙනවා. මේ වණ ඖෂධ දෙකතු කරලා පතාට එකට ඉඳලා බීලා බලපන් කියලා. ඒ සඳහා කායानुපස්සනාවට අපි මේක දාලා බැලුවොත් කොහොමද අපි මේ තණ්හාමාන දිට්ඨිය වලින් ලේස මාත්‍රකින් හරි බෙන් වෙන්නේ? කොහොමද අපි එක චිත්තක්ෂණයක්වත් මේ ජීවිතේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැති මේ ලක්ෂ කෙල කෝටි ගණන් චිත්තක්ෂණ වල එක චිත්තක්ෂණයක්වත් ඉන්නේ කියන එක අත්දැකීම සඳහා සරුවචාන්සෙ මතක් කරලා තිනවා. අසික්කිත හිත, අසමජ්ජාති හිත, සමාහිත නැති හිත, ඉන්ද්‍රිය දමනයක් නැති හිත, සීලයක් නැති හිත, බයලජ්ජ නැති හිත අරමුණු මාරු කිරීම තමයි යාගේ තියෙන එකම විනෝදාංශය. ඒක නිසා ඒක ඔප්පු කරලා පෙන්නඳ බුදාශීන එකම අරමුණට හිත දාන්නේ කියන්නේ. අනේ එතකොට ණය අපේනේ පුඹනවා. ඒක නිසා අපි ඒකට දන් දීලා, අනුන්ගේ සැප පිට දන් දීලා, සීලයක රැකලා, ප්‍රතිපදාවක ඉඳලා කයට වද දෙන්නෙත් නැතුව කය තැම්පත් කරලා බලනවා. මේ මම දැන් මෙතන ඉන්නවා, ඒ සඳහා කායික ක්‍රියා කරන්නෙත් නැහැ, වචනින් ක්‍රියා කරන්නෙත් නැහැ, හිතින් ක්‍රියා කරන්නෙත් නැහැ. කය සුවසේ සතප්පවල දිහා බලාගෙන ඉන්නවා. එතකොට අපි හිතමු එකේනා මේ මම දැන් මෙතන, එහෙම නැත්නම් මේකට ඉන්නවා කියලා කියකි, හිඳිනවා කියකි, භවය කියකි, පැවැත්ම කියකි, මොකක් හරි දෙයකට අපි මහීනෙන් තොල ගැපු කිරි රසයක් වශයෙන් හරි කමන්නේ මම දැන් මෙතන අල්ලගත්තයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔන්නෝය යම් චිත්තක්ෂණයක මේ මම දැන් මෙතන කියන එක යෝගාවචරය දැක දැක දන දන හිටියොත් ඒ චිත්තක්ෂණේ මොනම තණ්හාවක්වත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ සහතිකයක් දෙනවා. මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණේ මොනම මාන්නයකටවත් ඉඩක් නැහැ. මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණේ මොන දෘෂ්ටියකටවත් ඉඩක් නැහැ. ඒකේ කාම තණ්හාවක් නැහැ, භව තණ්හාවක් නැහැ, විභව තණ්හාවක් නැහැ. ඒක නිසා අසුචි කන්දක් මැද තිබුණ මණිකක් වගේ තමන්ට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද, පෙරපින් කරලා තියෙනවද, දසපාරමිතා පිළිලද, ත්‍රි හේතුක ප්‍රතිසන්දිද කියලා ටෙස්ට් කරලා බලන බැරිල්ල තමයි
උත්සාහයක් කරොත් එක චිත්තක්ෂණයක හරි ඕනේ. මම දැන් මෙතන කියන ලිග්ගල් තුන උඩ මුට්ටිය පටල වෙනවා. ලිග්ගල් තුනක් උඩ මුට්ටිය පටල වෙන්න වගේ. නමුත් මේෙන් බලනකොට ලිග්ගලක් නැහැ. ඕන් ඩොග් ගල පෙරලනයි පැත්ත. ඊගා චිත්තක්ෂණය හරි ලිග්ගල් උඩම තියන්න ගියාම එක්ක තණ්හාවට කඩාන යනවා. එක්ක මාන්නයට කඩාන යනවා. එක්ක දෘෂ්ටියට කඩාන යනවා. ඉතින් පේනවා ඊගාව සැරේ අර උපයපු ඒ ක්ෂණ සම්පත්‍ය ඒ චිත්තක්ෂණය ඒ සතිය ඊ අප්‍රමාදය පැදුරටත් නොකිය පලා ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන දැන් උඹට තේරෙනවනේ ඔය පලා ගියාට නැත්තරම නැති වෙන්නේ නැහනේ. ආයසරයක් ගෙනල්ලා ඔය මුට්ටිය උඩ මුට්ටිය තියාපන්. මම දැන් මෙතන කියන ලිග්ගල් තුන උඩ ඊට පස්සේ බලපන් උත්සාහ කරපන්. මේ චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් වශයෙන් එක දිගට පවත්වාගෙන යන්න. අන්න එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ කයෙන් අපිට ලැබෙන කෙනහිලි. ඇහෙන් අපිට වෙන කෙනහිලි. නාසයෙන් වෙන කෙනහිලි. දිවෙන් රසයෙන් කණෙන් වෙන කෙනහිලි නිසා මේක හරියට දඬු කඳේ ගැහුවා වගේ. කටුබෙරේ පෙරළුවා වගේ. ඉන්නම බෑ. පුදුමාකාර විදිහට ඒක අපහසු තත්යකටපත් වෙනවා. ඉතින් මේ අපහසු තත්ත්වේ නිසා යෝගාවචර හිතන අනී මොන මල හත්ති ලව්වද්ද gedettula හිටියනම් මොකක්වත් නැහැ නේ ඔය කාලා බිල්ල රැට බුදියාගෙන ඉන්න තිබ්බා මේක මල කෙලියයි හත් දවසක් කුබුරු කෙටුවා වගේ ඇඟ පුරාවට රිදෙනවා ඉන්දම බෑ හන්දියක් හන්දියක් ගහන්නේ කටු ගැහුවා වගේ හිර වෙලා රාජදඬුවමකට තම්බෙච්ච නැති දඬුවමක් හම්බුණා වගේ තේරෙන්න පටන් අර ගන්නවා කවදානම් මේ හතරවෙනි දවසේ ඇවිල්ලා ගෙදර යන්න ලැබෙයිද දවස් පහකට රෙජිස්ටර් වුණේ නම් බොහොම අමාරුවෙන් තමයි ගොඩට මේක ඉක්මනට ඉවර වෙලා ගෙදර ගිහිල්ලා නිසිරේ රූප බලන්න නැත්තම් මට ඇටි වෙන්න කන පුරා සද්ද අහන්න නැත්තම් මට මේ විවිධාකාර ගෙදර තියෙන සෙන් කුප්පි වල තියෙන සෙන් ටිකක් ගාගෙන සුවසේට මෙතන සවරම් කෙලින් නැත්තම් මට එහෙම නැත්තම් මට විවිධ රසමසවලු රෑට නොකා ඉඳලා මොන පිස්සුද බත් කාලා කවුද අපාය යන්නේ ඔය රෑට කාට ප්‍රශ්නයක් නැහැ කියලා ආමුදුරුවොත් බනට කියනවා ඉතින් ඒක ඔක රෑට කාලා බුදිය ගත්තාම මොකද වෙන්නේ එතම මේ කයට මේ පොදු කොට්ට උඩ ඉඳගෙන යන රඩිය හොඳට සතප්පවල දිගාර ගත්තාම මොකද වෙන්නේ කියලා හිත ඇතුලේ පුදුමාකාර කතාවල් අර මම දැන් මෙතන වෙනුවට අර එක එක ලිග්ගල පෙරලෙනවා. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා ඒ විදියට කයේ හිත පවත්තන්න නැත්නම් මම දැන් මෙතන කියන තැන හිත පවත්තන්න ගන්නකොට ඒ අරමුණේ ව්‍යංජනන ව්‍යංජන ගැනීමල නිමිති ගැනීමලට කොච්චර අපි අකමැතිද ඒ වෙනුවට එන හිතවිල්ලක ඒ වෙනුවට එන ආසාවක කොච්චර ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් පේනවද කියලා අපිට එතකොට හිතුනොත් එහෙම නිකමට හරි මං ගිය ගමන් ඒ මෙන්න මේ වැඩ ටික කරනවායි කියලා ඒක දිගේ ව්‍යංජන අනුව්‍යංජන අරගෙන හිත සම්පූර්ණ තොරණක් ගන්නවා එක විනාඩියට ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න පුදුම ආසාවකින් කාන්දම් බලයෙන් හිත පිට යනවා හැබැයි මේ දීලා තියෙන අරමුණ මම දැන් මෙතන කියන එක ඒක එච්චර රසවත් ගතියක් නෑ ඒක හරි නීරසයි ඒක ඒකාකාරී හරි කම්මැලි හරි එපා කරන සුළුයි ඉතින් කවුරු හරි ඉන්නවද මේ සබාවේ මේ අරමුණ මධ්‍යස්ත අරමුණේ නීරස භාවයත් ඒ වෙනුවට හිත පෙන්කෙලිලා බාහිරේ හීනමානකොට ඒ අරමුණෙත් තියෙන රසවත් භාවයත් පෙන්කොල්ල දැනගන්න බැරි කවුරුවක් අත්තෑ මේ ලෝකේ ඕන කෙනෙකුට තේරෙනවා මේ මම දැන් මෙතන කියන අරමුණ ඒකාකාරී නිරස බවත් ඒ වෙනුවට හිත මවාබාන දේවල් හිතලුවන් කොච්චර රසවත්ද කියලා ඉතින් මේ නිසා බුදුජානන්සේ සඳහන් කරනවා මේක තමයි නයාපෙනේ පුඹන වෙලාව මේ ධර්මයේ තියෙන සත්‍යතාවය මේ ප්‍රතිපදාවේ Taman ඩබෙන අභියෝගය ඒක නිසා මේ අභියෝගයේ තීදී දැන් Taman ඡන්ද දෙන්නේ අර හිත රහසේ අනියම් වශයෙන් රූප බලන තින ආසාව වශයෙන් පිටපණින එකටද එහෙම නැත්නම් මේ අපහසුතාවයේ තියේද්දිත් කළ හැක්කක් වශයෙන් තියේද්දිත් මම දැන් මෙතන තැනද තියෙන්නේ කියලා බැලුවොත් අපිට තේරෙනවා හිතේ ෂට ගතිය මායාවී ගතිය චපල ගතිය අපින් අහන්නෙත් නැතුව හිත අරවට පයින්න මෙන්න මේක හොඳට තේරුම් ගත්ත භාවනා ගුරුවරු බුදුජානනාංශිකම ධර්මයේ තමයි පෙන්ලා දෙනවා දැන් Tamanda තේරෙනවා නම් givisagatta aramune hita inna kemathi ne moola karma thana inna kemathi ne pæduratatno kiya pala yanawa nannattara
රූප බලන සද්ධාහන තියෙන ආශාවෙ නැත්තම් කය වෙනස් කරන්න තියෙන ආසාදී දේවල් දිගේ යනකොට බුදුරජාණන්සේ මේ පෙන්වන නිමිත්තක් ගායි යෝති අනුභ්‍යංජනක් ගායි යෝති කියන වචනේ පාවිච්චි කරලා කියනවා භාවනාවේ සතිය සමාධිය දියුණු වෙන්න නම් මූල කර්මස්ථානයේ නිමිත්තක් ගායි අනුභ්‍යංජනක් ගායි කරන්ඩ මූල කර්මස්ථානයේ ඉන්නකොට එයින් හිත පිටල යන දේවල් වල නිමිත්තක් ගායි අනුභ්‍යංජනක් ගායි කරන්න එපා අන්න එතකොට භාවනාවට අනුග්‍රහ කරා වෙනවා ගිවිසගත්ත මූල කර්මස්ථානයේ අලගිය විල බඹුල ගිය අංග ප්‍රත්‍යංග සියල්ලම හොයන්න එයින් පිට යන හිතක මොනම දෙයක්වත් විස්තර වශයෙන් හොයන්න ගියොත් ඒකාන්තයෙන් භාවනාවට අනදර කරා වෙනවා ඉතින් ඒ නිසා භාවනා කරනකොට ආලෝකයක් ලැබෙලා කහ පාටද නිල් පාටද කියලා හොයනවයි කියලා කියන්නේ මූල කර්මස්ථානට උණු වතුරක් කරනවා වගේ වැඩක් ඒතකොට මූල කර්මස්ථානට යන්නේ නමක් නැතුව යනවා අපිට සැප වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් ඒ වෙන වේදනාදිගේ හිත යනවායි කියලා කියන්නේ මූල කර්මස්ථාන ඒකාන්තයෙන්ම පාවා දෙනවා. ඒක නිසා යෝගාවචරයාගේ කමඨහං සුද්ධ කරන වෙලාවේදී මෙතනට හරියටම ඇඟිල්ල ගහනවා කර්මස්ථාන ආචාර්යවරු භාවනා කරලා හිත පිට යන්න එපයි කියලා කියන්නේ නැහැ. හිත ඕනතරම් පිට යනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පිට යන දේවල් ගැන වැඩි වැඩි විස්තර කියනවනම් යෝගාවචරයා පස්සෙන් පස්සට තමයි යන්නේ. හිත පිට යද්දි වරින් වර හෝ තමන්ගේ මූල කර්මස්ථානයේ දැකලා නිමිති ගන්නවනම් ව්‍යංජන අනු ව්‍යංජන ගන්නවනම් යෝගාචර දවස් 7ක්වත් භාවනා කරන්න ඕනේ බොහොම ඉක්මනට ඉවරට යනවා මේක මොනම තාලකින්වත් තීරුම් කරලා දෙන්න බෑ යෝගාචරයා වරු ගණන් කියන්නේ මේ පාර යනකොට දෙපැත්තේ තියෙන දේවල් එතකොට අහනකොට මොකද්ද කර්මස්ථානය කියලා පොඩ්ඩක් හින්දුකෝ මං කියන දේ අහලා පොඩ්ඩක් හින්දුකෝ මේක කියනකම් හදිස්සි ඊට පස්සේ ආයෙත් අහන්න ඕනේ මේ ඉඳගෙන කරන භාවනාවක්ද පොඩ්ඩක් ඉන්නකෝ ඉඳගෙන තමයි පොඩ්ඩක් ඉන්නකෝ අර කුණු කන්දල් වලට ව්‍යංජන අනු ව්‍යංජන අරගෙන දෙන කතා බැලුවොත් හැන්සාඩ් වාර්තා වගේ සත්ත පහක ගන්න දෙයක් දේවල් නැග නෙමෙයි කතා කරන්නේ බලන්න අපේ හිතේ තියෙන මේ චපල ගතිය මේ ෂට ගතිය නිසා ව්‍යංජන ගැනිලි අනු ව්‍යංජන ගැනිලි නිමිත්තක් ගහයි කරන්නෙම අරමුණෙන් පිට ගිය දේවල් ගැන යන්නේ කොයිද කියලා ඇහුවොත් කියන්නේ මල්ල පොල්ලම තමයි ඉතින් නතර කරලා අහන්න ඕනේ දැන් මේ මොකද්ද කරන භාවනාව? අනමන. ඒක නිකන් හරියට මේ gedara gæniට කතා කරනවා. අල්ලපු gedara gæni ගන්නම් කතා කරන්න ගියාම ප්‍රේමයෙන් ආදරේ සාන්තව හිත තැලෙයි කියලා මලක් වගේ හිතලා කතා කරන්නේ. gedara gæන්න කතා කරනකොට මොන් කපා. ඉතින් මේකට කියනවා මූල කර්මත්තාන්ට අනදර කිරීම කියලා. මෙතන කවුරු හරි ඉන්නවද බලන්න මේකට විරුද්ධව යන කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා මේක තමයි චිත්ත tattve මේක දි කරණ තියෙන්නේ අපි මේක දැනගන්න ඕනේ මේක තමයි මේ මගේ දෝෂයක් නෙවෙයි අල්ලපු gedara ගෑනි බලන එක ඒ බැඳපු කොයි එකාගෙත් ඇති ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ ඒක බැලුවේ නැත්තම් තමයි ඔගේ පිරිමියෙක් නෙවෙයි ඌ ඒක බුදුහාමුදුරුවෝ හංගන්නේ නැහැ බුදුහාමුදුරට චතුපපත ඥානයක් තියෙනවා දිබ්බ චක්කු ඥානයක් තියෙනවා නමුත් මේ ව්‍යංජන අනු ව්‍යංජන ගැනීම කරන්නේ කාගේද ඒ නිසා ව්‍යංජන ව්‍යංජන පාවා දෙන්නේ කාගේද කියලා බලන එක හොඳ ලස්සනට කැපී පෙනෙන තැන තමයි ඔය මනමේ කුමාරි කඩුව වැද්දට දීලා කපුව මනමේ කුමාරයාට දෙන්නේ මේ බැඳලා බැච් ස්ටොප් වෙච්ච නිසා ගුරුන්නාංශي දීපු දෑවැද්ද තමයි මනමේ කුමාරි ඉන් දෙන්න කැලේ යනකොට බුදුම ප්‍රේම ආලිංගනයක් තියෙනවා අත්පසුරින් තුරු පෙම්බර යන් බඳ බන්දාසෙනී තුටිනී කික තමයි කැලේ යන්නේ වන මල් සැත පී ගොසිනි වැද්දා දැකපු ගමන් මනමි කුමාරි කවුරු ගැනද කල්පනා කරන්නේ දැන් දෙන්න හඬුව මනමි කුමාරයා හැදිච්ච රජ කෙනෙක් නිසා එයා හිතුව කඩුවක් තියාන මේ මස්සත් දෙක එක රණ්ඩු කරන එක හොඳ නෑ කඩුව උඹ තියාගනින් අපි ද්වන්ද සටනක් කරමු සාධාරණේ පිණිස ඒ කරලත් මනමේ කුමාරයා දිනනවා වැද්ද බිම දා ගන්නවා මනමේ කුමාරගෙන් කඩුව ඉල්ලනකොට මොකද්ද දෙන්නේ අපිත් භාවනාවට දෙන්නේ කපුව තමයි ආනාපානේ මේ මිත්‍ර ආනාපානේ කියන එක මම එහාට මට කිව්වා මම කතා කර හිටියේ ඉඳගෙන ඉන්න මම දැන් මෙතන කියන එක ඒකෙන් පිට ගිය දේවල් ගැන ව්‍යංජන අනු ව්‍යංජන ගැනීම කියන්නේ කුමාරි කොච්චරක් මස්සද්ද ගැන
හිතවිලි මවන්න ඇද්ද? ඒකල මේ දෙන්න දැන් කුමාරයා විසින් මස්සද්ද බිම දාගෙන මරන්න කඩුව ඉල්ලනකොට කුමාරගේ හිත වැඩ කරන්නේ කටුගහේ කටූල් කරන්න ඕනේ නැතුව වගේ ඉබේම කෝපුව පිටින් කඩුව දෙනවා කුමාරයාට. ඉතින් අර එක මිනිහෙක් යටපත් කරගෙන මරාගෙන කඩුව බිම දාලා කෝපුව පැත්තක දාලා කඩුව ගන්න කුමාරයාට අමාරුනේ වෙලාවේදී. තමන්ගේ කතාවද ගෑණිකෙන් බලාපොරොත්තු වෙන්නේ කඩුවනේ. කුමාරයාගේ හිත පොඩ්ඩක් හෙල්ලෙනවා. මේ ගෑණි මොකද්ද මේ කරන්නේ? ඒ චිත්තක්ෂණයේ ඇති වැද්දක් මාතේ අනිත් පැත්ත දාගෙන දාන කොටම කුමාරි සන්තෝෂෙන් කඩුව දෙ. කාටද? මස්සද්දට. ඔච්චර තමයි භාවනාදී වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා ඔබ මේ කායනුපස්සනාවක් කරද්දී මේ බාහිරින් එන අරමුණු වල ව්‍යංජන අනුව්‍යංජන ගැනීම නිමිත්ත ගැනීම කරන්න යනවයි කියලා කියන්නේ මූල කර්මස්ථානෙට නිග්‍රහක. ඒසා කමඨහං සුද්ධ කරන වෙලාවේදී මම දැකලා නැහැ කවදාකවත් ওই බුරුම ක්‍රමයේ විතර සාර්ථක ක්‍රමයක්. උන්වහන්සේ කියනවා කමඨහං සුද්ධ කරනකොට උඹේ අරමුණ මොකද්ද කියාපා. මම මේ භාවනා කරන්නේ පිම්බීම හැකිලිව නැත්තම් මේ වෙලාවේදී මට පේන්නේ පිම්බීම. එනත මට පේන්නේ ආස්වාසේ. එනත මට බේන්නේ මම දැන් මෙතන ඉන්නේ එක. උඹ ඒක මෙනෙහි කරේ කොහොමද කියාපන්? නැත්තම් ඒකට හිත යෙදුවද කියාපන්? ඒකට විතක්කේ යොමු කරාද කියාපන්? යොමු කරා නම් ඒක තමයි උඹ කරන එකම භාවනාව. මානසිකාරය මේ මතුවෙනකොට ආස්වාසේට ආස්වාති හිත මෙහෙවනවා. ඊට පස්සේ ආස්වාසේ මොනවද වින්දේ කියාපන්? එච්චරයි. ඕක කියනවා නම් මේ ගුරුවරට කේන්දර බැලුවා වගේ කියත හැකි. නමුත් මොනවද අපි කමටහන් සුද්ධ කරනකොට කියන්නේ? මේ විදිහට උසාවියකට ගිහිල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නැතුව අනම්මනම් වල්පල් කතා කරන්න ගියාම ඉතින් නඩුකාරයා මොකද කරන්නේ? නඩුව කල් දානවා. වෙනම නොකරන්නේ. අහන්නේ මූල අර්මස්ථානේ මොකද්ද? ඒක මෙනෙහි කෙරුවේ කොහොමද? වැටුනේ කොහොමද? කවදද අපි අතින් ඒක කියවෙන්නේ බලන්න. අපි ව්‍යංජන අනුව්‍යංජන ගන්නා තාක් ගන්නෙ අරමුණෙන් පරිබාහිර දේවල් වල. අරමුණේ යහුවොත් එහෙම දැන් හොඳයි. ආනපන කිරොද ඔව්. ඒක නිකන් හරියට අර ගෙදර ගෑනිට වගේ කතා කරන්නේ එතකොට. එතකොට ඇහුවත් එහෙම කොච්චර ලේනවා? මට විනාඩි 10ක් 15ක් විතර ඉන්න පුළුවන්. ඉතින් බෝ ඇත්තටම වටිනවා. ඇහුවත් එහෙම දැන් මේ ආස්වාස කරනවාද මොනද වැටුනේ කියලා කරකොලට ඇරියව. කාටවත් එක සපේලව කියන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට ප්‍රස්වාස කරන වෙලාවේද මොනද වැටුනේ කියලා? එතකොට ඇහුවොත් ඒ වෙන කරන්න දෙයක් නෑ අහනවා. එතකොට මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ වෙන් කරලා අඳුර ගන්න පුළුවන් කමක් තියනවාද? ඉන් සම්පූර්ණ ඔළුව කරකවලා ගිහිල්ලා සමානට ඌ කියනවා මට නෑ කියලා. මේ පැය ගණන් අවුරුදු ගණන් ආනපන ගොඩක් ඇසුරු කරලවත් මේ දෙක වෙනස දන්නේ නෑ. ගොඩාක් සුද්ධ කළා සුද්ධ කළා මම කියන්නේ මට දැනගන්න ඕනේ ඔය වල්පල්වත් චින්තාමේව මොකක්වත් නෙවෙයි. ආස්වාසය කරන වෙලදී ආස්වාසය බව දන්නවද? මොකද්ද වැටුනේ? ප්‍රස්වාස කරනදී ප්‍රස්වාසය වැටුණාද? මොනද වැටුනේ? මෙනේ කරාද මොනද වැටුනේ? නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියලා ගත්ත අරමුණේ ඒ අරමුණ මම දැන් මෙතන මම මේක ඉඳිමි කියලා හෝ සිටිමි කියලා හෝ මෙනෙහි කරනවාද මොනද වැටුනේ? ඒ පුරුම ස්වාමීන් වහන්සේ මම ඔය ගිහිල්ලා භාවනා කරපු අපේ ස්වාමීන් වහන්සේලා කීප නමකුත් පහුගිය දවස්වල එහි ගියා. ඒ ස්වාමීන් වහන්සේ ලංකකට ඇවිල්ලා තිනවා ඇමරිකාවේ ප්‍රොෆෙසර් කෙනෙක්. එයා මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මහාචාර්යවරයෙක්. ඒ ඇත්තටම ඒ රටට ගියාට පස්සේ සායරට හුඟක් සලකන කෙනෙක්. ඉතින් මේ රටට ආවේ හැතැම්ම 25,000න් 12,500ක් විතර ගෙවලා බුරුමේ තියෙන රටේ මේ පැත්තේ ලෝකේ අරය ඉන්නේ ඇමරිකාවේ. ඉතින් ඇවිල්ලා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ විනාඩි 5ක් විතර දෙනවා තමන්ගේ කීව යුත්තේ කියන්නේ මේ කොලේ අපි ලියලා දෙනවා. ඉතින් ආමයා කියන්නේ මම ඇමරිකාවේ ඉඳලා ආවේ මෙච්චර වෙලා ගියා. මට පළවෙනි දවසේ නිදිමත තිබුණා. දෙවෙනි දවසේ බුරුම කෑම කනකොට බඩ රිදෙන්න ගත්තා. පතෝල මාළුවක් තිබුණා. ඒකට ලුණු මදි. ඒක නිසා මට හිටනක් වුණා කියලා ඉතින් සයිඩු කියලා තියෙනවා. එමෙ නෙමෙයි භාවනාව ගැන. මම ප්‍රොෆෙසර් කෙනෙක්. මම මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තමයි මෙහෙම කරලා තියෙන්නේ. මම ටිකක් උනන්දුවක් තියෙනවා බුරුම භාෂාව ගැන. මම පොඩි කාලේ මෙහෙමයි හැදුනේ. ඊට පස්සේ මේ වෙන මේක දැන් සම්පූර්ණ චරිත කතාව කියනවා. ඉතින් සයිඩු බැරිම තැන ඇහුවලු ඕක මෙනේ වුණේ පිම්බෙන වෙලාවෙදිද හැකිලෙන වෙලාවෙදිද කියලා. වින කොහොමද මේ ප්‍රොෆෙසර් කෙනෙක් හදන්නේ?
එයාට ඕනේ යගේ පට්ටන්දරේ මේ හම්බෙච්ච විනාඩි 5 ඇතුළත විනාඩි 7කට දාලා කියන්න. සයිඩ් දන්නා මේ කිසිම දෙයකින් චිත්ත tattyak heli වෙන්නෙත් නෑ. ඇති වෙන දේ දකින්නෙත් නෑ. දකින්න දේ කියන්නෙත් නෑ. මම විතර බැනුම් ආව කෙනෙක් ඇත්ත නෑ. මාස 18ක් බැනුම් ඇව්වා. පුදුමාකාර විදිහට මට චෝදනා කරා. උඹල මහලුකු උගත් උනාට කවදාකවත් භාවනා කළා කියන්න බෑ කියන්නේ. දි මට යකාත අද වෙනවා මං හිතන්නේ මම টপ ක්ලාස් භාවනාකාරයෙක් කියලා. මම හිතන්නේ මම හොඳම විදියට කියනවා කියලා. එක දවසක්වත් සතුටු වෙන්නේ නැහැ. ඒ මොකද අපි ව්‍යංජන අනුව්‍යංජන ගන්නෙම නන්නතර අරමුණ වල. මූල කර්මත්තනේ ව්‍යංජන අනුව්‍යංජන ගන්නව නම් බුදුහාමර කියනවා හත් අවුරුද්දයි මහණෙනි. හත් අවුරුද්දත් තිබිච්චා හය අවුරුද්දෙන් ඕක කරතැයි. හය අවුරුද්දත් තිබිච්චා පස් අවුරුද්දෙන් කරත අන්දුන සුමානින් කරතැයි. තමන් භාවනා කරන අරමුණ මේකයි. ඒ අරමුණ මම භාවනාවට නැංගුවේ, මානසික කාර්ය නැංගුවේ මෙහෙම නැත්නම් මෙනෙහි කළේ මෙහෙමයි ආදි දැන් කාලේ වචනෙන් කියනවා වැටුනේ මේකයි කියලා කියනවා නම් ඔච්චර වල්පල් කියන දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා ඒක තියේදී මේ බුදුරජාණන් දීලා තියෙන ප්‍රතිපදා, උන්වහන්සේ දීලා තියෙන කමඨහන තියේදී අපි මේ ඒ වෙලාවේ ආපු සද්ද ගැන කතා කරනවා නම් වේදනා ගැන කතා කරනවා නම් දැක රූප ගැන කතා කරනවා නම් ඒව කතා කරුවට කමන්නේ නැහැ. ඒ වගේ නිමිති ගන්නවා නම් ව්‍යංජන anu ව්‍යංජන ගන්නවා නම් මරණ මොහොතේ දීව නොයේ කියලා මොකද්ද සාතිකේ? මේ භාවනා කරනකොට සිල් අරගෙන සුදුරේදී ඇඳලා වටේටම භාවනා යෝගාවචර ඉඳදී බුදු පිළිමකට ලඟ දයන අදිෂ්ඨාන පූර්වක හිත තියානින්නවනේ මගේ හිත. මම දැන් මෙතන පවතිවා නැත්නම් ආස්වාසයේ පවතිවා ප්‍රස්වාසයේ පවතිවා පිම්බීමේ පවතිව හැකිලිවේ පවතිව වම තියෙනකොට වමේ පවතිව කියලා අපි ලොකු අදිෂ්ඨාන කියන්නේ. ඒ තියේදී ගොජ දාගෙන එන අරමුණු පිට දේවල් මගේ මේ කඩප්පුලි හිත අරමුණ ගන්නෙම නෑ. අරමුණේ නිමිති ව්‍යංජන ගන්නෙම නෑ. ඒ වෙනුවට එන බාහිරේ නන්නත්තර දේවල් වල ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් පේනවා අපි කොච්චර අසරණද මරණ මොහොතදී කියලා. අපි හිතමු මේ බණ අහලා සංවේගය පහල කරගෙන තමන්ගේම වර්ධි මත හැදිලා මම අදිෂ්ඨාන පූර්වකව මම ඊට පස්සේ ආරමුණු වෙයි. මම දන්නවා මට සද්ද වලින් බාධා වුණා, මට හිතනවා හිතවිලි බාධා වුණා. නමුත් හිතවිලි ගියාට පස්සේ මට ආයෙත් ආනපාන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ආස්වාසය මෙනෙහි කරා. ඒකට මට ආස්වාසය මෙනෙහි කරනකොට ප්‍රස්වාසය නෙවෙයි මේක. මේක ආස්වාසයමයි කියන මට මෙන්න මේ ටික වැටුණා. දැන් මේ ප්‍රස්වාසයට ගියාට පස්සේ මේක ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය වැටුණා කියලා කවදා හරි මේ දෙක වෙන් කරලා කියන්න පුළුවන් වෙච්ච දවසේ ඒ යෝගාවචරයේ භාෂාවේ ඒ යෝගාවචරයේ sannivedanaye ඒ යෝගාවචරයේ ව්‍යාකරණේ පුදුමාකාර දියුණුවක් එන්න පටන් ගන්නවා. කෙලින්ම ගුරුරැත් එක ප්ලග් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගුරුවරට හරියම ලේසි එක නිකන් හරියට මුකුත් නැහැ නාසරණ උදාගත්ත මීහරකෙක් හසුරවනවා කියන්නේ. ඔතෝගේ කියව ගන්න කොච්චර අමාරුද. ඇත්තටම එකම ලාභේ ගුරුරත් එක sannivedanaye පටන් ගන්න එක විතරක් නෙවෙයි තමන්ගේ බාහිර අරමුණු වල ව්‍යංජන නිමිති ගැනීම සහ අනුව්‍යංජන ගැනීම නතර කරන්න නම් හොඳට මතක තියාගන්න තමන්ගේ මූල කර්මත්තනේ හැකි තරම් ව්‍යංජන ගන්න හැකි තරම් නිමිති කරන්න. එතකොට අපි හිත නන්නතර වෙන්න වෙලාවක් නැහැ. අර ආස්වාසේ මෙහෙමයි කියලා එන එන ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් කළ විතරක් නෙවෙයි ඉස්සල් ආස්වාසෙත් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න. මේකට හිත දැම්මොත් අපේ මේ තියෙන සාමාන්‍ය දැනුමත් తీරන අපි මෙතෙන් දෙනකොට ඉගෙන ගත්ත ටික හොඳටම ඇති. ওই මොනම ත්‍රිපිටක දැනුමක්වත් ඕනේ නැහැ. මොනම විනය දැනුමක්වත් ඕනේ නැහැ. මොනම විසරදකමක්වත් ඕනේත් නැහැ. අභිධර්ම ඕනේත් නැහැ. මේ ආස්වාස කරන වෙලදී ආස්වාසි මන් දැක්කා. ඒ දැක්කිනකොට මේක ප්‍රස්වාසී වෙන් කරන මෙන්න මේ ලකුණ තියෙනවා. ප්‍රස්වාසී කියන්නේ මට කියලා නෙමෙයිනේ. ප්‍රස්වාසී ගියාම මෙන්න මෙහෙමයි කියලා මේ ටික දැකලා මම ව්‍යංජන අනුව්‍යංජන නැති කිරීම සඳහා ව්‍යංජන අනුව්‍යංජන පාවිච්චි කරන්නෙක් බවට පත් වෙනවා. මම නැවතත් කියනවා බාහිර අරමුණු වල ව්‍යංජන අනුව්‍යංජන ගැනීම නිමිති ගැනීම නැති කිරීම සඳහා වර්තමාන අරමුණේ ප්‍රධාන අරමුණේ නිමිති ගැනීම සහ ව්‍යංජන ගැනීම පමණමයි එකම පිළිතුර. මම දන්නේ මම මේව කියනකොට තේරෙනවද කියලා. අපි හිතකට එකවර එකයි කරන්න පුළුවන්. ඉතින් අන්නතර අරමුණු වල අරමුණු ගැනීම සහ ව්‍යංජන ගැනීම කෙරුවොත් වර්තමානයේ තමන් ඉන්න චිත්තක්ෂණේ මූල කර්මත්තානේ හිත නැහැ සතියේ නැහැ අප්‍රමාදයි අප්‍රමාදී නැහැ ප්‍රමාදයි. ඒක නැති කිරීම සඳහා කරන්න තියෙන්නේ තමන් ඉදිරිපත් කරගත්ත අරමුණේ හැකිතාක්
ඒක දිගටම අරමුණු කරන්ඩ හැකි තාක් ව්‍යංජන අනු ව්‍යංජන බලන්න. එතකොට ඒකට කියන්නේ අරමුණ විනිවිදිනවයි කියන. ඒ නිසා ගුරුරත් එක්ක සම්බන්ධීකරණය පැවැත්වීම නැත්තම් sannivedanaya විතරක් නෙමෙයි Tamanට එදාට අරමුණ පිළිබඳව කවදාකවත් නැති තරම් හිතා ගන්න බැරි තරම් තොරතුරු එකක් කියන්න පටන් ගන්නවා. ඒක හොඳටම කියනවා ඒ වෙලාව හේන ගැහුවත් එතකොට ඇහෙන්නේ නැහැ. කූඹියෙක් නෙමෙයි ඇත්තටම කූඹියෙක් ඇවිල්ලා ගියා තේරෙන්නේ නැහැ. ඒ තරම් මේකට নিমগ্ন වෙනවා. ඒකට එච්චර කල්යන්නේ නැහැ. ඒ අර තමන්ගේ මූල කර්මස්ථානයේ නිමිති ගැනීම අරමුණු කිරීම ශිල්පී දැනගත්ත ගමන් අනිතෝ ඉබේම කට් ඔෆ් වෙනවා. ඉබේම කපල යනවා. ඒ කවුරුත් කරන දෙයක් නෙමෙයි. ඉබේ හම්බෙන ආනිසංසයක්. ආනේ ශිල්පී දැනගත්තට පස්සේ නිවන් දැක්කටත් වැඩිය සතුටක් එනවා. ඒකට නිවන් දකින්න ඕනේ නැහැ. නිවන් දැකට වැඩිය සතුටක් එනවා. අනේ මට දැන් ශිල්පී අහුණානේ බුදුහාමුදුරු අවුරුදු 2600කට ඉස්සලා කියූපේ එකක් නෙමෙයි. මම මෙතෙක් කල මොනවද බැලුවේ? කොහෙද ගියේ? ඒකත් මම නෙවෙයි. ඒකත් හේතුඵල ධර්මයක්. දැන් ලක්ෂ වාරයක් අපටන් සුද්ධ කළා. ලක්ෂ කෝටි වාරයක් වරද්දලා දැන් දන්නවා මෙන්න අරමුණේ. මෙන්න මම මෙනේ කිරුවේ මෙන්න මෙහෙමයි මට මේක වැටහෙන්නේ කිව්වහම බුදුම විසරදකමක් තියෙනවා. එතකොට තමන්න මරණ මොහොතට යනකොට හොඳට හදිසි හරි මේ තමන් අපේක්ෂිත ඵලයට යන්න ඉස්සෙල්ලා මරණ මොහොතට යන්න ගියත් තමන්න තේරෙන්න පුළුවන් ආ මට දැන් මේ එළියට එන්න හදන්නේ මේ බබා ගැන හිතෙනවා තාත්තා ගැන හිතෙනවා අම්මා ගැන හිතෙනවා නැත්නම් කය ගැන හිතෙනවා කියලා දැනගත්තයි ඔන්න අපාය තමයි ඔය. එහෙම නෙවෙයි දැන් මම මැරෙන බව දැනගනි. ඒ මුළු ජීවිතේ පුරාම බැලුවේ මම මැරිලා නෑ. ඒකනේ මම අද්දගදක දැන් පේනවා මම මැරෙනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? ඒ විලුවට හිතනන් නැත්තර වෙනවා වෙනුවට හරි දැන් මම මැරෙනවා. ඒ විලාට තේරෙනවා මම මෙතෙක් කල නම් නිින්ද ගිල නැතුව අවදින් හිට ඕන දැන් ඔක්කොම ඉඳුරන් ඔක්කොම සෝදපාරුවට ලක් වේගෙන යනවා. ඔන්න ගසාගෙන යනවා කියලා. මරණ මොහොත අද්දකින මිනිහට විතරයි සෝවන් වෙන්න පුළුවන් වෙන්නේ. කවදාවත් නැතුව නම් බෑ. දහොඳට මතක තියාගන්න මෘතේ හරහමයි අමෘතෙට යන්න තියෙන්නේ. දැන් මැරෙන්න ඉස්සෙල්ලා 7-8 වාරයක් මැරෙන්න වෙනවා. ඔය නිකන් කූඹියෙක් ගියාට වතුර බින්දුවක් කරනට දඟලන්න ගිහිල්ලා නම් ගොයියෝ කවදාකවත් ගොඩ වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඌවට තටමලා. එහෙම නෙවෙයි මේක මරණ්‍යම් කන්‍යම් කොටණ්‍යම් කිව්වත් ඔය තාම මේ මරණ චිත්තක්ෂණයට වැඩිය ලේසි වැඩක් නෙ කියලා මේක බලාගෙන මේ අල්ලපනල්ලෙත් මට අරමුණේ නිමිත්ත ගන්න පුළුවන්ද? මූල කර්මස්ථානේ ඒකේ ව්‍යංජන අනි ව්‍යංජන බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක දිහා බලනා තාකල් ප්‍රත්‍යක්ෂේ වැඩෙනවා උරගා බැලීමක් කරනවා මේ වගේ අභියෝගිතීදිත් මට මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් දිගටම නෙවෙයි කලාතුරකින් හරි අන්නේ අත්දැකීම Taman තුල මල් මාලයකට එක එක මල අමුණන්නා වගේ එනේන දුෂ්කරතාවේදී මොකද්ද කරන්නේ මට කැස්ස තියෙනකොට ආනපානේ කොහොමද මට කිඹිස්ස තියෙනකොට ආනපානේ කොහොමද මට සීතල තියෙනකොට ආනපානේ කොහොමද උණුසුම තියෙනකොට ආනපානේ කොහොමද ආලෝකයක් පේනකොට ආනපානේ කොහොමද අන්ධකාරයක් පේනකොට ආනපානේ කොහොමද කියලා මේක අමුණන්න පටන් ගත්තොත් උංගක් කරන්න ඕනේ ශිල්පී අහුවෙනවා ඒ කෙනාට නිවන් දකින්න ඕනේ නැහැ ඒතර තේනවා මේ බුදුජානන්සේ පෙන්න පුදේ පොතරන් සාර්ථකද මේ වචන දෙකක් කරා උගන්වන්නේ නිමිති ගැනීම සහ අනුව්‍යංජන ගැනීම ඉතින් මේකට කියනවා පක්ඛන්දනය කියලා පක්ඛන්දනය කියලා කියන්නේ අරමුණට নিমগ্ন වීම පරිත්‍යාගය කියන පිටින් එන ඔක්කොම පරිත්‍යාග කරන ගාලල්ල පිටින් එන මොනම දෙයක් ගන්නවත් කිසිම ව්‍යංජන අනුව්‍යංජන ගැනීමක් කරන්න එපා මේකට කියනවා පටිනිස්සග්ගය කියලා නිවනට කියන නම තමයි පටිනිස්සග්ග ආනුපස්සී අසසිස්සාමිති සික්කති මේ කයි බැලිය යුත්තේ ඒකයි නිමිති කරන්න ඕනේ ඒකේ ව්‍යංජන බලන්න මේක අරමුණෙන් පිටයි ඒකේ අලුණු කරන්නත් එපා ව්‍යංජන ගන්නත් එපා මේක নিকමට හිතනද මේ විදියට මූල කර්මස්ථානයක් මතු කරගෙන ඉවත් කළ යුතු දේ ව්‍යංජන ගැනීම නිමිති ගැනීම අයින් කරගෙන තමන් ගත්ත අරමුණෙත් නිමිත්තත් ව්‍යංජනියත් ගිලි වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක තමයි නිවන කියන්නේ. බොහොම ලේසි වැඩක් තියෙන්නේ. ඉස්සෙල්ලා මේ තමන්ගේ නිමිත්ත තමන්ගේ අරමුණු සාක්ෂාත් සාපේක්ෂ කරන සියල්ලම වනසන් මනසල මේක වනසන. ඕක තමයි විජේ කුමාරයා කරේ. විජේ කුමාර ලංකාවට ආව පස්සේ කුවේණිට කිස් එකක් දීලා කරටක් දාගෙන කිව්වා සේරම වනසපන් කියලා. ඒකල කුවේණිත් එක බබලා දෙන්නේ කොතනම ආව පස්සේ කුවේණි වනසව ඉවරයි. ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙනාට පස්සේ ඔන්න පෙළපත පටන් අරගත්ත අපේ ජාතිය පටන් ගත්තේ ඔතනින්. ඒක ගෑණියෙකුට දීලා ලණුවක් ඒ ගෑණි ලව්වා සේරම වනසව
ඊට පස්සේ ගෑණි වනසන එක විතරනේ තියෙන්නේ ඊට පස්සේ. පොඩි ශිල්ප නෙවෙයි. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි ගෑණු තුන් හතර දෙනෙක් ගණ්ඩ හදනවා කොහේ කොරන්න දප්පා. ඒ කාර්යයන්නේ. අන්ති එක ගෑණියක් ගන්න ඉඳදී අනිත් ගෑණිගේ අංග ප්‍රත්‍යංග බලන්න ගියා මේක කොහොමඩක්වත් කිරිමෙල් නඩුවන්නේ. බැඳ මිනිසුන්ට බැඳ මට නම් පුළුවන්. මොකද බැඳලා නැහැනේ. අර ගෑණිකෙත් බලන මේ ගෑණිකෙත් බලන මට කවුරුත් එන්නේ නැහැ. දෝස් මුරේ දාන. ඒක නෙමෙයි කියන්නේ බැඳලත් පුළුවන්. බෞල් ජීවිතේ ගන්න ඕන බැඳපු ගෑණි ගැන කතා කරලා හිටපන් අනුන්ගේ ගෑණි ගැන කතා කරන්න යන්න එපා. ඒ වගේ අරමුණත් එක්ක විවාහ වෙන්න, අරමුණත් එක්ක ගිවිස ගන්න, අරමුණත් එක්ක බැඳෙන්න, ඒක පිළිබඳව ව්‍යංජන අනුව්‍යංජන කතා කරන්න බුද්ධ පාක්ෂිකයි. ඒ ගැන කතා කරන්න ධර්මය තේරෙනවා. ඒක කතා කරන්න සංඝය තේරෙනවා. සීලය වැටේනවා. ඉන් එපිට එන මොන දේ බැලුවත් තමන් මනමේ කුමාරගේ වැඩේ කරන්නේ. බාහිර දේවල් වල ව්‍යංජන අනුව්‍යංජන බලනවායි කියලා කියන්නේ එයා ඒකාන්තේ මරණ මොහොතේ අපාය ඉස්සරහට ගන්න හදනවා. එහෙම නැත්නම් තිරිසන් යෝනියක් ඉස්සරහට ගන්න හදනවා. ඒ නිසා අපිට පුළුවන් ශක්තිය සීලෙන් වේවා, සමාධියෙන් වේවා, ප්‍රඥාවෙන් වේවා ඉස්සරහින් තියාගත් අරමුණ බලන්න නොබෝ වෙලාවකින් ඒ අරමුණෙත් නිමිත්ත නැතිලා යනවා. ඒ අරමුණෙත් ව්‍යංජන අනුව්‍යංජන නැතිලා ගියාම තමයි සම්පූර්ණ ඉඩ පහඩුවක් හම්බ වෙනවා. හිතේ විමුක්තියක් ලැබෙනවා, නිදහස් වීමක් ලැබෙනවා. සියලු දිනාට මේ භාවනාදී එහෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා